ඉතින් කොහමද මේ දවස්වල මොකද වෙන්නේ ඔයගලගේ ජීවිත අපේ ජීවිත වගේම බොහොම ලස්සනට ඒ වගේම බාධක මැද්දේ ගලාගෙන යනවා ඇති කියලා හිතනවා මේ දවස්වල ටිකක් වැඩිපුර වහිනවා කියලා තමයි අපේ හැමෝටම තියෙන අත්දැකීම කාලයක් තිබ්බනේ වහින්නේ නැතුව පායන කාලේ තිබ්බා පායන කාලෙන් පස්සේ වැස්ස කාලේ පටන් ගන්න තියෙන ඉතින් වැස්ස කාලේ දෙන්න තියෙන උපදේශයක් නම් ඉතින් ගෙදරින් එනට බහින්ද කුඩයක් අරන් යන්න ඒ වගේ තමයි වැස්සට තෙමිලා ලෙඩ වෙන්නත් එපා ඒ වගේම තමයි විශේෂයෙන්ම වැස්සෙන් තෙමිලා තියෙන පඩිපෙල් බහිද්දි බොහොම පරිස්සමින් බහින්ද මට වෙච්ච අත්දැකීමක් නිසා මම කියන්නේ කොයිතරම් හදිස්සිය තිබ්බා කොයිතරම් පරක්කු වෙලා තිබ්බත් ඒ හැම අඩියක්ම පරිස්සමින් තියන්න මොකද ඔබට මැගරින්න වෙන්නේ එහෙම නැත්නම් ඔබට මිස් වුණොත් එක පඩියක් ඒ හොඳටම ඇති ටික කාලයක් ඇඳට වෙලා ඉන්න වෙයි ඒ නිසා බොහොම පරිස්සමෙන් ඉන්න වැස්සෙන් පරිස්සම් ගන්න හැම දෙයකින්ම පරිස්සම් වෙන්න හැබැයි මොන දේ වුණත් කවුරු හරි ඇහුවොත් මේ දවස්වල ඉතින් කොහොමද කියලා අපි කියන්න පුරුදුලා තියනවා වෙනද වගේම අපි හොඳින් ඉන්නවා කියලා අන්නේ වයිබ් එකත් එක්ක අදත් අපි ආරම්භ කරමු ඉතින් කොහොමද වැසදවස්වල ඉතින් වැඩිපුර හැදෙන අසනීප වලට වඩා වෙනස් අසනීප හැදෙන්න පුළුවන් ඉතින් එහෙම තමයි ජීවිතය කියන්නේ හැබැයි ඉතින් අපි කොහොම වුණත් අපි තාම හොඳින් ඉන්නවා අද දවසේදී සුප්‍රීම් ටීවීත් එක්ක මේ රාත්‍රිය ගතකරන අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කවුද කියලා පූර්ණ ප්‍රචාරක පට එහෙම නැත්නම් Facebook එකේ දැක්කනම් ඔබ දන්නවා ඇති අපි හඳුනාගනිමු අද රාත්‍රියේ අපිත් එක්ක එකතු වෙන ආදරණීය කලාකරුවන් කවුරුද කියලා සංක දිනේත් දීක්ෂණ අනුරාධ Jehani Kandavala Dimanka Vellalagi Nilan Hettiarachchi Sanjana Gamarachchi මෙන්න මේ ආදරණීය හිතවතුන් තමයි අපිත් එක්ක එකතු වෙන බැලු බැල්මට වැඩි ප්‍රවණතාවයක් එහෙම නැත්නම් වැඩි percentage එකක් තියන්නේ අද ගායනය සම්බන්ධයෙන් ගායකයෝ ඉන්න කොල්ලොම හතර දෙනෙක් අපි ගිය සතියේ කෙල්ලෝ පස් දෙනෙක් ගෙනාවනේ අද අපි ගෙනාවා කොල්ලෝ හතර දෙනෙක් මාත් එක්ක පහයි. හැබැයි මට සින්දු කියන්න බෑ. හැබැයි මේකට හොඳට සින්දු කියන්න පුළුවන්. හැබැයි අනිත් දෙන්නත් නිලියන් වුණාට, රංගන ශිල්පිනියන් වුණාට, ඒ අතරේ ඉන්නවා දක්ෂ ගායිකාවක්. ඇය බොහොම උන්මාදයෙන් අපේ තරුණ පරම්පරාව වසඟයට අරන් තිනවා මේ කාලේ. ඉතින් ඒ නිසා අද දවස බොහොම සංගීතමත් දවසක්, සංගීතමය රාත්‍රියක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අත්විඳින්න පුළුවන්කම ලැබේවි. ඉතින් කොහොමද සංක දිනෙත්? ඉතින් හොඳින් ඉන්නවා දරංජය. හොඳින් ඉන්නානේ. වැස්සට තෙමුන්නේ නැහනේ. පොඩ්ඩක් තෙමුණා ඉතින් තෙමුණා අසනේ පුණාද අර වාට වෙච්ච එක්ස්පීරියන්ස් එක ළඟින්ම ගිය එක්ස්පීරියන්ස් එක මටත් වෙන්න ගිහිල්ලා මම ප්‍රිවෙන්ට් කරගත්තා නෝ ඒක ප්‍රශ්නයක් නෑ අනේ භයානකයි නේ මේ වැස්සේ කියන්නේ දේ වතුරත් එක්ක තියෙන ගනුදෙනු අපි වතුර ඕනේ තමයි හැබැයි ඉතින් අනවශ්‍ය විදිහට වතුරත් එක්ක සෙල්ලම් කරන්න ගියොත් ඉතින් මාර වැඩේ වෙන්නේ අනේවා හැමදේම මෙහෙම තමයි නේ අනිවාර්යෙන් සංගීතය ආදරය මේ හැමදේමත් එහෙම තමයි හැමදේම පරිස්සමෙන් වෙන්න ඕනේ ටීක් ඔක දැන් තීක්ෂණ කියලා ඉංග්‍රීසියෙන් ලියද්දි එච් අකුරු නැතුනොත් එහෙම එන්නේ තීක්ෂණ අනුරාධ කියලා. ඉතින් කොහොමද? ඉතින් හොඳින් ඉන්නවා. සුපුරුදු වැඩ කටයුතු ටික කරගෙන ඉතින් මේ දවස්වල කාර්යබහුලලා තියෙන සංගීතයත් එක්කද නැත්නම් බබ්බුත් එක්කද? මම ඉතින් කොහොමත් හැමදාම වැඩිපුරම ප්‍රයෝරිටි දෙන්නේ ෆැමිලිනේ. ඉතින් ඇත්තම යාළගේ ඉස්කෝලේ පටන් ගත්ත පෙරේදනේ ගිය සතියේ එදා ඉතින් අම්මා වැඩන්නේ කතා කරලා වැඩකෝ බබාලා දෙන්නගේ නම් ඇහුවාම දැන් තීක්ෂණට හැම තිස්සෙම කියන්න බැරි නිසා තීක්ෂණ ක්‍රමයක් හොයාගත්තා. දැන් බබාලා දෙන්නගේ නම් මොනවාද? ආ කොහොමද වෙන්න? ඔන්න කියව ගන්න. මට වෙන්නන්න බෑ ඒකද. ආ මේ හදෙන් පුළුවන්. මේ හදෙන් පුළුවන්. දැන් ඔන්න ගේට බලා ගන්න පුළුවන් තීක්ෂණගේ බබාලගේ නම් ටික කොටාගෙන පොඩ්ඩ ළඟට පෙන්නුම්. ආ ඉන්නේ. ආ නිකපට අහන්නේ තව බබ්බු හදන්න අදහසක් තියෙනවද අතේ ඉඳ අතේ ඉඳ නැති එකයි තියෙන්නේ අතේ ඉඳ තියෙන සල්ලි නෑ මේ දවස් සල්ලිත් උනද බබ්බු හදන්න ඒක නැත්තනේ වැඩේ නේද බබ්බු හැදුනම ඉතින් ඒගොල්ලංග බොහොම පරිස්සමට ලොකු මහත් කරන වගකීම තියෙන්නේ දෙමව්පියන්ට මම දන්නවා තීක්ෂණ කියන්නේ වගකීම ඉහෙටත් උඩින් මම හිතන්නේ අපි හැමෝම දන්නවා තීක්ෂණගේ යාළුව හැටියට තීක්ෂණ ඉතාමත්ම හොඳ තාත්ත කෙනෙක් හැබැයි එයාගේ වයිෆ් නම් කියන විදිහට හොඳ පෙම්බතෙක්ටත් වඩා හොඳ සැමියෙක්ටත් වඩා හොඳ තාත්තකෙනෙක්. ඒ ගෞරවය අපි දෙනවා තීක්ෂණට. හැබැයි අද කතා කරන ගොඩක් දේවල් තියෙනවා පවුල සම්බන්ධයෙන් වගේම තීක්ෂණගේ සංගීත ප්‍රභාවිතයවත් ඉතාමත්ම අනර්ගයි. මොකද බොහොම ලස්සන ගමනක් ආවා. පටන් ගත්ත තැන සහ අද ගමනදී බොහොම සාර්ථක ගමනක් ආවා කියලා කියන්න පුළුවන් විශේෂයෙන්ම මේ ඉන්න සියලු දෙනා තීක්ෂණත් එහෙම තමයි. ශෙහානි. හායි. හායි. ඉතින් කොහොමද? හොඳයි මේ තේ කොහොමද මේ ශෙහානි කහඳ ගම නෙවෙයිනේ
ලොකුවට ඇත්තටම හිතන් දෙයක් නැහැ මට මගේ ගැන නම් මම හැම වෙලේම හිතන්නේ ඉතින් මම තාම මේ මම තැනක කියලා මම තක්සේරුවක් නැහැ මගේ පිළිබඳ කිසිම අවස්ථාවක මම හැම වෙලේම හිතන්නේ මේ මේ හැම දෙයකම අපි දෛනිකව අපි හෝම්වර්ක් කරන්න ඕනේ හැම වෙලේම එතකොට අලුත් නිර්මාණත් එක්ක යන්න ඕනේ හැම වෙලේම අලුත් ටෙක්නොලොජි එකත් එක්ක සිංගර් කෙනෙක් කියලා කියන්නේ දැන් සංගයයා පිළිබඳව මම දන්න නිසා කියන්නේ ගායනයේ තියෙන තාක්ෂණික ක්‍රමවේදයන් හැම වෙලේම ඉතාම වටිනවා ඒ හැමදේම ප්‍රගුණ කරන්න බෑ අපි දැන් මම හිතන්නේ මම ස්ටේජ් එකක ගීත ගායනා කරපළියට ලෝක සිංගර්ස්ලා මම හිතන්නේ වර්ග කැටගරි දෙකයි මර දැනන විදිහට ටෙක්නික්ස් ඇන් ෆීලින් සිංගර්ස්ලා එතකොට සිංගර් කෙනෙක්ට ඔය දෙකම තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම එතකොට තමයි අපේ ලොකු ජර්නි එකක් යන්න උලා ඉතින් තාම මුකුත් කළා නැහැ ඉතින් කරන්න try කරන මොනවද ඔය දේවල් ටිකක් ඉතින් තාම කරන්න ලොකු ඇසක් නැහැ තාම මේ පොඩි බබාලානේ ඔයගොල්ලෝ කොච්චර කල් තියනවද ගොඩක් දේවල් කරන්න ඔව් නන්ද ඩිමංකත් එහෙම තමයි මේ බොහොම සාර්ථකව බොහොම අසීරුවෙන් පටන් ගත්ත ගමනක් බොහොම ලස්සනට යන ගමනක් අපිට ගොඩක් දේවල් තියෙනවා සංගීතය ගැන සහ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්න සංජාන ඇයි මම මේක අපරාදේ අද මොනවා වෙයිද කියලා ඔයාලට වාගේ හැමෝම අහලා ප්‍රශ්නේ මම පටන් ගන්න සංජාන අනාලි ගමාරච්චි ඕක දැන් කාලයක් තිස්සේ වාගේ නම තව නම් නැද්ද මුලට නමක් නැද්ද අර පාර මොකද පාලතුව ගමාරච්චිගේ සංජාන අනාලි අද අලුත් නමක් හොයාගත්තා එච්චර කාලයක් තිබ්බ නම් තුව දෙකක් තිබ්බ කාලයක් ඊට පස්සේ නම් දෙක තුන වුණා දැන් පාර නෑ නෑ මගේ ඇත්ත නම සර් දැන් අපි හොයාගැනීමේ තුලින් හොයාගැනීම තුලින් ඔන්න හතරෙනේ නමත් හොයාගත්තා අද දවසේදී සංජානාට කලින් තියෙනවා තව නමක් පාලටෝ ගමාරච්චිගේ සංජානා ඔනාලි එක සංජානා ගමාරච්චි කියලා මේ කෙටි කරලා යනවා කෙටි කරලා හදාගත්තා දැන් වයිතන එක කෙටි උනා කියලාද මම වගේ අහන්නේ යාළුවා වට කියලා නම අය කියන්නේ කො යාළුවා යාට කියන්නේ ඔනා කියලා හරි ඒක අර මේ මේ මියුසික් එලූෂන් එක සමහර කාලවලදී සංජානන්ට වැරදියට ඇහිලා තියෙනවා හරි ඔනා කියන එක අපිට අර ඔඩියෝ එලූෂන්ස් තියෙන වගේ
සංජානට වෙන වචනකින් ඇහලා අපි මම කලින් දවසේ ගැව්වාම සංජනා කිව්ව එක සංජනා කියලා තියෙන ඕනාලි කියලා ඕනා කියලා තියෙන නමුත් ඒක මියුසික් මේ ඔඩියෝ ඉලූෂන් එකක් එක්ක වෙන විදිහට ඇහලා තියෙන නේද නැද්ද එහෙම දුන්නේ මං කියන්න මට කඩ ඒ කියන්නේ මට කඩ කියන්න කියලා කට වහගෙන ඊට පස්සේ ආ ඒ කල්ලගෙන මට මර ගහනවා මඩ ගෑවේ නෑ මම මට කවදාකවත් වාර මඩ ගහන්නේ නෑ හැබැයි ඉතින් බොහොම ලස්සන ගමනක තාම සුහුඹුලා තාම පොඩි තාම අලුත් තාම නැවුම් ගතිය තියෙන අවුතින් ඉතින් කොහොමද මේ දවස හොඳයි මේ වෙනක හොඳින් හිටියා ඉස්සරහට ඉතින් මොනව හිටියද මේ වෙනක හොඳින් හිටියා අද හවස වෙන මොනව ආවේ වේද එහෙම බස් ප්‍රශ්නයක් තියෙනවද අන්න කාගෙන ෆෝන් එකක් වද අගෙන් දන්නේ නැහැ කෝල් එක. හැබැයි ඒක මගේ කියලා තමයි මට හිතෙන්නේ. මේ රැටත් කෝල් සේනාන බාන්න නේද? සමා වෙන්න ඕනේ ඒක. හොඳයි අපිත් එක්ක ඉන්නවා නිලාන්. නිලාන් හෙට්ටිආරච්චි. ආයි බොන්. කොහොම මේ හැමෝටම තියෙනවා ලස්සන කතාව, ලස්සන ආරම්භයක් තියෙනවා ඒක නිකන්. වෙනස් විදිහේ ආරම්භයකින් පටන් ගත්ත ගමනක් තමයි හැමෝටම තිබිලා තියෙන්නේ. නිලාන්ගේ ගමනත් එහෙම තමයි. ඉතින් කොහොමද මේ දවස්වල? මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. එකන වැස්සත් එක්ක ෂෝස් ටික සමහරව කැන්සල් වෙනවා. ආ ඔව්. ෂේප් එකේ සින්දුවක් කියලා ඉන්නවා. මොකද වැස්ස කාලේදී අන්න ඕක වෙනවා නේද? වැස්ස කාලේට අර එලිමහන් සංගීත සම්දර්ශන වේදිකාව ටිකක් සමහරව මතක නැද්ද යන්නේ. එතකොට දැන් ඉන්ඩෝ ඉවෙන්ට්ස් තාම තියෙනවද? ඉන්ඩෝත් තියෙනවා අවුට්ඩෝ කියන්නේ හැම එකක්ම තියෙනවා. ඒ කියන්නේ ඇත්තට කොරෝනා වලින් පස්සේ අපි ඇත්තටම කාර්යබහුල වෙන්න ගත්තා. දැන් අවුරුදු දෙකක වගේ නම් ඒක නතර වුණා තාම. ඒ කියන්නේ දෙයියනේ කියලා හැමදාම හැම වීකෙන්ඩ් එකම වගේ ප්‍රසංග හැමදාම වගේ තියෙනවා ඉතින්. ඒක තාමත් වැඩිමිල්ලුම තියන්නේ ලෙලෙනාටද කොහොමද? කියන්නේ එහෙම කියන්න අමාරුයි ඇත්තටම. ඒ කියන්නේ එක එක සින්දු වලට එක එක ෆෑන් බේස් එක ගැන බෙදලා ගිහලා තියෙනවා. ඒ කියන්නේ මේකට මම ආස ලෙලෙනාට ආසම නැති කට්ටියක් තියෙනවා. එහෙම ඉන්නවා. මම වාගේ ආසම ලෙලෙනා. ඔය ආසයි. Thank you. ගොඩක් දෙනෙක් මම හිතන ශේෂ්ඨ ගොඩක් දෙනෙක් ආස ගීතයක් ඒ සින්දුවට අග්ගලා ඔළුවට යනවා මතක තියෙනවා ටිකක් වෙනස් වචන. සමහර ආස නෑ එක එක විදි ආසාවල් තියෙන්නේ අපේ රටේ ශ්‍රේෂ්ඨම චරිතයන් ජිප්සි සුනිල් පෙරේරා කියලා කියන්නේ එතුමා කියපු කතාවල් දෙකක් මට ජීවිතේ හොඳට මතකයි එකක් තමයි මේ හැමෝම කොත්තු කඩයක් දානකොට තමුසි කොත්තු කඩයක් දාන්න එපා තමුසි දාන තෝසේ කඩයක් කියන කතාව ඒක එකක් ඊළඟ කතාව තමයි මේ අර මොකද්ද ලුණු දෙහිම මොකද්ද මේ මුලින්ම මේක මොකද්ද ලුණු දෙහි නෑ ඊට කලින් ඔය ඔජාය ඔව් ඔජාය ඒක කරද්දි කිව්වලු ඒකේ මේ ග්‍රහත් මොනවද මේවා ගැලපෙන්නේ නැහැ අකුරු ගැලපෙන්නේ නැහැ මේක අනිවාර්යම සෙට් වෙන්නේ නැහැ ඊට පස්සේ රූම් එක ඔෆිස් රූම් එක එහෙම මේ බස් නායරට තියන්නේ මේ හරියන්නේ නැහැ ඌ එපා කියපු හින්දම කරපු හින්ද ඔක්කොම හරි ගියා ඔය මේ හිතුවක්කාරකම සමහරලාට හොඳයි මොකද ඒ කියන්නේ ඒ හිතුවක්කාරකම කියලා කෙනෙකුට හිතුනම ඒක හේතුනට හැබැයි ඒක සමහරට නිර්මාණාත්මකකම වෙන්නත් පුළුවන් අපේ රටේ බොහොම අලුත් පරම්පරාව ඇතුලේ බොහොම ප්‍රේමාන්විත ඒ වගේම නිර්මාණාත්මක සංකදිනෙට මම ආරාධනා කරනවා අපේ රාත්‍රිය මොකද අද ගායක ගායිකාව ගොඩක් ඉන්නේ සංජාරගේ ගීත අහුවොත් ඔයගොල්ලෝ පිස්සු වැඩේ අද රාත්‍රියේදී ඒ ගීතේ අපි මදකට පරක්කු කරලා අපි සංකට ආරාධනා කරනවා සංකදිනෙට Pearl Jam සංගීත කණ්ඩායමත් එක්ක අද රාත්‍රියේ පළමු ගීතේ ගායනා කරනවා ඔය ප්‍රසර ප්‍රසිද්ධ බෙදිලා ඔය නැතට මාගේ තුන
sinasabi maha, husma ko pala, danuan wasala, sa tapala, san tape maha, anurage pala, nuagin sinapa, biduwa. Tutuwe ay lalanarwe tasunak mebe e rayum ma sitienube yahane lande oya pabasar tasita bedila oya netata magatuna jivita matuilante oya pabasar tasita bedila oya Maga tuna, jiwita umatu ilade Sana sabi maha, usma kubala Danuan wasala, sata pala Santape maha, anurbage pala Nuagin sinapa, bidua Gatuna chivita umatuilande sana sabi maha usma kovala denuan wasala satapala santape maha anurage pala nuagin sinapa bidua sana sabi maha usma kovala denuan wasala Oktober masih 31 dah dapat. Kumanah ho CIB Shaka agaknya gigitin Paul Piting. Bahu mal loko discount laba agan apa lah. Makanya me 500 CIB discount masa tunak kiri nah dulu nado. Nanti Oktober masih 31 dah dapat. Me discount piat makai sih ada panahat dapat. Sari welt. Ewage makar no ada sih ada visi pahak. Ewage mak credit card dulu ingeu nanang masa dolahak poli rahitawa. Ganna puluwan CIB ekin Paul Piting yanna Paul ekata wata hemadeema thiyena eka athule e nisa gihilla ape aayathanayak deshi aayathanayak ape dewal age karana athare gihilla bohoma lassana dewal gannat hakiyawa thiyena e wagema thamai ape ena aaradhita shilpinta taragayak atharaturedi gaana kiyanna hodai namuth vishala pramanayaka tagi voucher ekak dina ganeeme hakiyawa thiyena CIB ekka ekathu wela inna hemotama ithin e nisa බලාපොරොත්තු වෙන අදවසේ මොනවාද අහන විශේෂ ප්‍රශ්නේ ඒ විශේෂ ප්‍රශ්නයට ලබා දෙන රුපියල් 75000ක තෑගි වවුචරයක් සතීෂ් ජුවලර්ස් වෙතින් හිතේ තියෙන දේ නිම කරගන්න නම් සතීෂ් ජුවලරි වෙත යන්න බොහොම ලස්සනට තමන්ගේ රත්තරම් බඩු හදලා දෙන්න පුළුවන් සතීෂ් ජුවලරි වලට ඊට අමතරව ඩයනා බිස්කට් අපිත් එක්ක ඉන්නවා ඒ වගේම ග්ලෝ කොලජන් ඉන්නවා ඒ වගේම වීවා තේ කෝප් එක ලස්ස බලන්නටත් අදවසේ හැකියාව තියෙනවා ඊට අමතරව තව තියෙනවා අපි එකන පස්සේ කියන්නම් මේ හැමෝමත් එක්ක බොහොම ලස්සන සන්ධ්‍යාවක් ගත කරන ලස්සන සිඳුරෙකුත් තියෙනවා එනසා අද බොහොම ලස්සන රාත්‍රියක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා තීක්ෂණ ඔව් තීක්ෂණ අනුරාධ වෙන්න කලින් අර ලංකාවේ හිටපු සමස්ත ලංකා ආධුනික බටනලා වාදකයන් අතරේ ප්‍රථම ස්ථානයේ දිනපු 2002 ඔව්
ඇයි බටන් අලාවම තෝරගත්තේ කියලා මං ඇහුවොත් ඒක බොහොම ශාස්ත්‍රීය උත්තරයක් හම්බෙයි කියලා අපි හිතනවානේ. ඇයි ඔබ ඇත්තටම බටන් අලාව වගේ වාද්‍ය භාණ්ඩයක් තෝරාගත්තේ තීක්ෂණ? ඇත්තටම එහෙමයි. හැමෝම වයලින් එකනේ තෝරගන්නේ. කට්ටිය විහිළු කරන මොනවාද හිරමණේ අරන් යනවා කියලා ඒ වගේ විහිළු කරන. ඊට පස්සේ සහ ඕක දැන් උස්ස යන්නත් හරි කරදරයි. ඒ හිඳ මම තෝරගත්ත බටන් අලාව. ඉකෙන් දැන් මේ බටන් අලාව තෝරගත්තේ මේක ගිනියන්න පහසුද? ඇත්තට මේ හිඳ සහ දැන් අපේ එලොයිසෙන් ඒ තාලම්පඩ ලේසියට වඩා මෙහෙම මේ මේක සංගීත ලෝකෙට පහසු වෙන. නෑ ඉකෙන් දැන් අපේ ස්කෝල්ට එහා පැත්තේ තිබ්බ මේ ගාලේ රැට් ටෙක් එක. ටෙක් එකේ ළමයි අර දැන් ඒගොල්ලෝ ප්ලෑන් අඳින්න අර ඒ අදාළ අයිටම්ස් ටික දායන්න එස්ලොන් බට වලින් හදා ගන්න අර කවර් දෙකක් දාලා එකක්. දැන් මට ඕකටත් ආස. මම තාත්තට තාත්තේ බටන් අලාවක් කරන් මෙන්න මේ වගේ එකක් මට හදලා දෙන්න. ඇත්තට මේ ආසාවෙන් තමයි බටන් අලාව වලගා. පස්සේ ඒක හැබැයි කල්ලා ගියා. ඒ කියන්නේ දිගටම දිගටම ඒක හදාගෙන ගියා. ඉතින් ඒකෙන් කොහරිදී අන්තිමට 2002 අයිලන්ඩ් ෆෙස්ට් උනේ. සාමාන්‍යයෙන් කියන්නේ මෙහෙම 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 නොටේෂන් බලාගෙන බටන් අලාව වාදනය කරන්න පුළුවන්. නොටේෂන් රීඩින් කියන කැටගරි එකේ මම අයිලන්ඩ් සෙකන්ඩ් උනේ. ඒ කියන්නේ 2000 මට මතක හැටියට 3 දකුණක. ආයෙත් පස්සේ අර මේ ඒකල බටන් අලාව වාදනය කියන එකෙන් තමයි අයිලන්ඩ් ෆෙස්ට් උනේ. බටන් අලාව අයිලන්ඩ් සෙකන්ඩ් උනා ඊට කලින් අවුරුදු 2001. ඊළඟට 2002 ගයිලන්ඩ් ෆස්ට් ඊළඟට එතනින් පස්සේ ආයේ ඒකල බණ්ණලා දැම්මේ නැහැ ඊළඟට දැම්මේ නොටේෂන් රීඩින් කියන එක ඒකේ අයිලන්ඩ් එක දැන් ඔය බටනලාව ලේසි කියලා ගත්තට ටික කාලයක් ඇද්දී මේකේ හවුනා බටනලා විවිධ බටනලා තියෙනවා දිගේව තියෙනවා ඊට වඩා අමු දැන් කොන්සර්ට් බය ඇත්තට පස්සේ තමයි දැන්නේ ඒක සෙට් එකක් තියෙනවා ලොකු සෙට් එකක් තියෙනවා ඒක උස්සය නීනවා ඊට අමාරු ඒ නිසා තීක්ෂණ තීරණය කරනවා නෑ දැන් මේකත් උස්සගෙන යන්න ඕනේ මට තියෙන හොඳම දේ තමයි මගේ කටහඬ කියලා ඔන්න එනවා රියැලිටි වේදිකාවට සුපර් ස්ටාර් තරංගයට මම හිතන්නේ ලංකාවේ එදා මෙදා තුර කොයි තරම් තරු බිහි කරන රාත්‍රීන් ආවත් සුපර් ස්ටාර් කියන වේදිකාව කාටවත් අමතක වෙන්නේ නැහැ. ඒ අතරින් අවසාන දොළොස් දෙනාට ආවද ආයමත් බොහොම ජනප්‍රියයි. ඒ අතරේ හැබැයි දැන් අපි තීක්ෂණගේ කතාව පොඩ්ඩකට එහෙම තිලා සීසන් 1 එකේ තීක්ෂණත් හිටියා. සංකත් හිටියා. එතකොට ඉතින් ලස්සන කතාව. ඒ කියන්නේ සීසන් 1 කියන්නේ සුපර් ස්ටාර් සීසන් 1 තමයි මම හිතන්නේ. ඒ කියන්නේ ඔය රියැලිටි ශ්‍රී ලංකන් රියැලිටි හිස්ටරි එකේ ඒ කියන්නේ වැඩිම හයිප් එක ආපු ෂෝ එක. ඉතින් ඒක ඇතුලේ මමත් හිටියා. නමුත් මම ඕක ඇත්තටම තැන් දෙක තුනක කියලා තියෙනවා. ඒ කියන්නේ මේ මම අන්තිම 100ට ආවේ නැහැ. 100ට ආවේ නැහැ. නෑ. නෑ sorry අන්තිම 100 හිටියා. අන්තිම 140ට ආවේ නෑනේ. 40ට ඔව්. තීක්ෂණ හිතන්නේ හේතුව මොකද්ද ඒක? ඒකම හේතුව තමයි හෝපලු වනපෙත කියන සින්දුව. ඇත්තටම ඒක මාර සින්දුවක්. සහ සංකේක හොඳටම සින්ක. හැබැයි දැන් මට ඇත්තටම හිදිච්ච දේ අපි අති එකට හිදියේ. ඊට පස්සේ මට දැනෙච්ච එක තමයි එතන තිබ්බ කලබල ඒ සේරමෙක්ට එක්ක අර ඒ වගේ තැනකට සමහරට එතනින්දී ජජ් බෝඩ් එක සමහර සූදානම් වුණා මටත් හිතුනේ ඒක. ඒ කියන්නේ මොකද හේතුව මියුසික් නැතුවනේ කිව්වේ. ෆෝමැට් එකේ දනංජේ ඇත්තටම ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඕන ෆෝමැට් එකක රික්වයර්මන්ට් එකක් තියෙනවනේ එලියට අවුට්පුට් එකේ. ඒ අවුට්පුට් එකේන රික්වයර්මන්ට් එක ඇතුලේ හෝපලු වන පෙතක් වගේ සින්දුවක් ඇතුලේ එන මියුසිකල් ස්පෙක් එක හරියන්නේ නැහැ. ඒ මොහොතට හරියන්නේ නැහැ. නමුත් සීසන් කලබලෙත් එක්ක. ඒ සීසන් 1 එක කොහොම හරි දැන් ඔහොම ගිහිල්ලා එලියට ඇවිල්ලා දැන් මම බලාගෙන ඉන්නවා ශිහාන් එනවා, මලිත් එනවා, තීක්ෂණ අමිල ඔක්කොම එනවා. ඉතින් සීසන් 1 එක හොඳට ඇනලයිස් කරලා සීසන් 2 එකේ මම ආය ආවා. දියාදාපු ගමන තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා සංගීතයේ තියෙන මේ විවිධ ශානලයන් තියෙනවා. නමුත් ඒ හැම සින්දුවක්ම බොහොම වටිනවා, අගය කරන්න ඕනේ. හැබැයි තැනට සුදුසු එක ගහන්නත් අපි දැනගන්න ඕනේ විශේෂම එක තරගයකදී. පර්සනලි මම හිතනවා දනංජේ සීසන් 2 එකේ මම ආපු එක මට ලොකු වාසියක් වුණා කියලා. ඒ කියන්නේ සීසන් 1 එකේ දැන් කියන්නේ ශිහාන්, මලීත්, ඒතර තීක්ෂණ ඒගොල්ලන්ගේ කොම්බිනේෂන් එකත් එක්ක සීසන් 2 එකේ මගේ තිබ්බ පර්සොනා එකත් එක්ක මට එහෙම ලොකු කොම්පිටිෂන් එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ දැන් සුරේන්ද්‍ර එතකොට නදිනී එතකොට ප්‍රදීප් ඒගොල්ලන්ගේ තිබේ වෙනම ජොන්රාස් මට හරි ලේසුණා මම පොසිෂන් කරගන්න. ඉතින් මං හිතනවා ඒක මං හරියටම යූස් කරා කියලා. මේ තව සුපර් ස්ටාර් කෙනෙක් ඉන්න. ඔව් අමතක කරන්න බෑනේ අපේ නිලන් මල්ලෙත් ඉන්නවා. නිලන් ඔයාගේ සුපර් ස්ටාර් අවුරුදු 2016 සීසන් 7 නෝ 2016 ෆයිනල් දින්ද. එයාත් දෙකේ. ඔව් අවසාන මහතරගෙත් හිටියා. අවසාන මහතරගෙත් ඔව්. ඔව් මම කියන්නේ එකකටවත් මම සීසන් 7 එක එකකටවත් අප්ලයි කරලා තිබ්බේ නැහැ කලින්. 7 එකේ අජිත් මුතුකුමාරම ආදරණීය කලාකරුවා මතක් කරනවා මම සකුරඩෙන් සංගීත කණ්ඩායමේ හිටියේ.
itu malah mah gihilla game agak enggak boleh naik yang netu ini kila komar deh, memang awasan mahatara kita kuah mau itu. Kan dinnat teteh awasan mahatara kita kan itu. Second place. Number two nih. Wah dewanya. Right. Ini ikut mar unit ini nawah itu, nanti industry ke elite level in reality show selling elite apa goda kayak gitu, teteh mereka lo me season ni ke dini punya nih. Dini punya nih. Dia kata mah langka elite kita. Oh dini naik kenai nih. Dini naik kenai komar teteh. Dini naik kenai. Dini bukan ada wada. Yeah. Competition ni kan elite apa pun nanti ya, adi industri ke godak mana kerana, ini kata macam je Lanka itu rakne me Lanka ni elite dia mati. Okay, betul betul. Arjit Singh kata Arjit Singh kan ni me Sarigama Paaye ke season 6 ke mungkin tu ni highway ni dekapan kena. Ada Arjit Singh tu tiada tena. Itu kuda Shreya Ghoshal. Jubin kata Jubin Muling mai tu ni me reject pun awan. Jubin Nautia. Dan na Jubin kau tu ke? Jubin Nautia. Sehari, kau tu me Jubin kian. Lepas, yang kita straight ni, ni ya boleh merasakan. Mee, orang dance ke nanggi deh? Nee, ni. Lepas kita kaya, orang dek kami kena budu ambol asalnya gila. Atau mee, dan mee langgadi, mesti hari dah ana foto, tapi ni kan langka begini sih dua bawa patten lah dengan kita tiada. Ada tek kalah cara Uranus itu tiba, begini sih dua kita nama, tek kadang kadang fight tekat dengan tu manda. Sehari dengan hari sexy elah gila tiada orang yang deh, eh mau itu nak? Ya, ni kan seksi bela, nee dekila wadah hiten nend. Dat neh sih. Ami ya ni tu. Ini mac comments nend de beri purir dat wadah ada yang aku tak. Nah, terus mama calling kita tu nak kene sampunye mac kene. Mang gua dah kiamati fashion kerana. Fashion sel de mang haria. Saya itu mage he mac rule lekak neh mata make kerana doni kela. Mang kau rute mac kini deh hanit neh. Mama dah nama deh galapin mac. Tapi kene mang kiamati ara api hamade mara. Di mangki selagi awak lagi keran lepak, kini kan kita mahu keran ni. Malangnya ham, aku malah kaya ni. Malas. Sanjana, mitra, ini mah, amala dah tu lepak, ini dewa lah. Agan nama hitapur ayam. Nenek, amma dah tu. Wei, marah dengan lepak. Ma, hello. Darah je ya, nama. Halo, macam mana? Amma dah tu lepak, ini kan cute ni. Abai, Sanjana, nang amma dah tu kini vidhi hitam. Aku buat ayam netu, kalu ini netu. Kisah makida agak tu janda dengen netu, ke kuhebat, mereka rupa aja ni tarung kita tu janda dengen netu, gaya serem bela, kiti ane. Anti wedi, gya. Anti wedi ada makad singgabahu agi, me galen agi dah. Gatta kadu. Gatta kadu. Hamba otom hiu tu perkasih kerana motor ni kawan gya. Nah, bodi mana sakuna itu nanti. Kadu ang gatta passe kala gaya. Mana me kadu agante passe, guna ag passe. Me singgabahu kadu agate guna ag passe. Me mana me kata agi, tama apda kadu ham ini, namut sanjana agi kata agi. Singgabahu agi kadu ag timba. Sanjana sama dengan yang kata ni kat kehem hepat lola kila. Pasti dah ini saya mempunyai perpatah dengannya. Sanjana kehidupan, hatram hidupu kahal, bhum, kena demam pihang ke daddy, niatri, demang itu nama kita ateh dengannya guan seve, mana? Guan Hamuda, sorry, guan Hamuda hidupu ni sa, loko pide nanti bane dekali. Oh, ego la, kaya ni me, guan Hamuda itu officers la, tinggal ateh hema maw headu ni kong, ekanya mang adu magane potikal birthday party gitu at mama gilan ne. Ne. Ekanya hema cuti kahalin dah, ekanya samar kat itai mama samar te kolotte ke alu la, fresh ni, ekhe mana be? Kolotte ke alu ni. Telinga bahin depan. Telinga bahin depan. Ikan. Ini cuti kali ni, mama awak hadapu vidih. Ikan ni apa bayai? Mana ikan ni mana muka bayai? Dikian mama tanya ni. Palu ni lama ya mama. Ini hanya projek tak? Ikan ni Paulo ke Palu ni lama ikan ni projek tak? Ni hari sah sial lo. Dalam mana plan kerana ada ni Palu ni lama. Tiada sah plan ni ke wedding una ikan. Ikan wedding una mooling cuti kali mama hari ahin sekali. Ada ni nanti. Dem mang ahin sekali ni. Oh. Ikan ni mau ni ke loko ni loko ni nikah ni na. Murang tu lama ikhwa ke bela. Tama eating mata. Yang no ni mai kian tani dan tama mama ikan mana awi happy mata ada. Mereka baru tu naik ni honda tau itu. Oh, di murang tu kau makian ni. Berdiri berdiri kerana agi negara ini, taman di nasab. Atur mah honda ada arsya kek mah pisaran katakan ni emitai. Obat aram Sanjana pemkar kisivek. Tiksen di dalamnya. Singkong. Abi agi teh ahamu
Pearl Jam සංගීත කණ්ඩායමත් එක්ක. තාම මට ඒ නම වැරදුන්නේ නැහැ අද දවසේ. Kami nanatur nevata toba iting iting kohomada kiyala danaganna apith ekak ekathuna ape pradhana anugrahaya CIB eta amathara inna kumarika shampoo kiyanne 100% ma swabhavika amudravya walin samanwita shampoo jatiyak e wage ma thamai eke konde thiyena wili bawa palanaya karimin wadath pirisidu senidu saha piripun warlasak obata laba dena oyagollage thiyena shampoo jati pahak thick and strong long and black soft and shine clean and protect nourish and care
මේ ಜಾති පහෙන්ම මේ ෂැම්පු එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේවා ගාලා නාලා බොහොම ලස්සනට ඉන්න කොණ්ඩෙත් ලස්සනට තියෙනකොට තවත් ඒක තමන්ගේ පෞරුෂයට බලපානවා. විශේෂයෙන්ම ගෑනු ළමයට. ගෑනු ළමයට අද දවසේ විශේෂයි. කොහොමදත් අද දවසේ අපි 75,000ක රත්තරන් තෑගි ලබා දෙනවා සතීෂ් ජුවලරි අනුග්‍රහයෙන්. ඒවට අමතරව පිටිම ළමයටත් ඒක දිනා ගන්න පුළුවන්. මොකද මේ ඉන්න සියලු දෙනාටම බොහොම ආදරණීය බිරින්දෑවරු ඉන්න නිසා ඒගොල්ලන්ට ගිහිල්ලා තෑගි දෙන්න ඔන්න හොඳ අවස්ථාවක් තියෙන නිසා හැමෝටම මේ තරඟේ විරුද්ධයි ගෑනු වැඩි විතරක් නෙවෙයි පිරිමයාටත් විරුද්ධයි වගේම CIB වෙතින් ලබා දෙන විශාල මුදල් ප්‍රමාණයකින් යුත් ඒ තෑගි වවුචරය දිනා ගැනීමටත් මේ 6 දිනාටම හැකියාව තියෙන අපි තරඟයකට යමුද අපි CIB වෙතින් ලබා දෙන තරඟයට අපි ඉස්සෙල්ලා මෙමුණු මෙන්න මේක තමයි තරඟේ කොන්දේසි අපි රූපයක් දානවා හැබැයි රූපේම දාන්නේ එක්තරා ජනප්‍රිය චරිතයක් අපි දාන්නේ ජනප්‍රිය චරිතයේ කොටසක් අපි දාන්නේ මේ මුහුණේ ඒ කොටසෙන් හඳුනා ගන්න පුළුවන් නම් ඉක්මනට මෙහෙම නැත්තම් ඉස්සරලාම ස්ථිරව එහෙම නැත්තම් දැන් මෙහෙම දාපු ගමන් එහෙම නම් පහක් විතර එකට කිව්වොත් එහෙම අපිට ඒක තෝරගන්න වෙන්නේ නැහැ නේ මෙහෙම දාපු ගමන් එහෙම තීක්ෂණ නැහැ සංක නැහැ දිනමන් එහෙම කිව්වොත් එහෙම අපිට නෑ හරියට ස්ථිරව කියන පළවෙනියටම උත්තරය ලබා දෙන කෙනාට තෑගි හම්බ වෙනවා. ඒ වගේ අවස්ථා තුනක් තියෙනවා. ඒ අවස්ථා තුනෙන් වැඩිපුරම අවස්ථාවල් දිනා ගන්න කෙනාට තමයි මේ තෑගි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලමු CIB විතින් මේ තෑගි වවුචරය ලබා දීමට නියමිත පළවෙනි රූප සටහන කාගෙද කියලා. රෝහණ වීරසිංහ. මට පේන්නේ කණක් වගේ. රෝහණ වීරසිංහ. දිවංක කියනවා රෝහණ වීරසිංහ කියලා. සුනිල් ආරිය රත්නයන්ගේලා කියන අතික්ෂණ අනුරාධ තම පුළුවන් පළවෙනි අවස්ථාවේ ඊළඟ කෑලා දාන්න කලින් සංක මම පේන නිකන් මේ වෙස්ටර්න් ඇක්ටර් කෙනෙක් වගේ වෙස්ටර්න් ඇක්ටර් කෙනෙක්ද කියලා හිතනවා අනන තව සතීෂ් චන්ද්‍ර සංජන කවුද සුනිල් ජයන්ත් ධර්මසාර නම් 60ක් විතර අමරදේව නිලන්ත නෑ රෝහණ වීරසිංහ කියලා තව උත්තරයක් එනවා. ෂෙහනි. ඔව් මේ. ඔබට තට්ටේ බල මිනිස්සුන් වඳුර ගන්න අමාරුයි නේද? ඒක විතර ප්‍රශ්නේ. තට්ටේ කණයි පොඩක් අමාරුයි. කණයි තට්ටේ අමාරුයි. ඔව්. ඇස් එක පෙන්නේ. අන්න. පොඩ්ඩක්ින් තොල තොල. රෝහණ වීරසිංහ. දැන් මට අතුර ගන්න පුළුවන් වුණා. රෝහණ වීරසිංහ තමයි නේ. හරි නේ. එයා තමයි. එයා නිමිද්දත් මන් දන්නේ. හරි දැන් අවසාන උත්තර ටික දෙන්න අපේ කොනකෙන් දෙමු දිමංක. දිමංක උත්තරයක් දුන්නා. රෝහණ වීරසිංහන් තමයි ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ තුල දැවැන්ත නාමයක් ඒ වගේම අපේ ආදරණීය රසික රසිකාවියන්ට සමහර විට හඳුනා ගන්න පුළුවන් මේ කන දැක්කත් ඒ තරම් හොඳ කනක් තියෙන සංගීතඥයෙක් ආචාර්ය රෝහණ වීරසිංහ මුලින්ම උත්තරේ ලබා දුන්නේ මම හිතන්නේ ඩිමංක එනිසා ඩිමංක ඉදිරියෙන් ඉන්නවා මේ අවස්ථාවේදී තෑගි වවුචරය දිනා ගැනීමට අපි ඊළඟ රූප සටහනේ කොටසක් බලමු ඉක්මනට මඳුර ගන්න කෙනාට පුළුවන් ඩිමංකට අභියෝග කරන්න මේ තරගය තුල තාමත් කනක් තව ශෂිකා නිසම් කොහොම කණෙන් අඳුර ගන්න පුළුවන් මේ ඩිමංකට සෑහෙන මිනිස්සු අපි දෙවෙනි සටහන දාන්න එපා අපි 6 දෙනාගෙන් අහමු මේ කන කාගේද කියලා අනේ මට තව කියලා බලන්න බෑ බෑ කන කාගේද කියලා නිකන් හිතන්න බලන්න කන කාගේ කියලා දෙන්න. ලංකාවේ කෙනෙක් පිට රටේ. ලංකාවේ කනක් වෙන්නත් පුළුවන්. බෑ ඒක ලේසි නේ ලංකාවේ පිට රටේ දෙකක් ගොඩක් අටේ. ලංකාවේ කනක් ඕ. ලංකාවේ කනක් අපිට පිට රට කනවා. ලංකාවේ නෙවෙයි මේ කන. දීපිකා පදුකෝන්. දීපිකා පදුකෝන් කියලා සංජානා ඕනාලි කියනවා. හා ලංකාවේ නෙවෙයි ලංකාවේ නෙවෙයි. ඒක ඉතර දන්නවා. ලංකාවේ නෙවෙයි කියලා තමයි කියන්නේ. හොලිවුඩ්ද? එහෙම කියන්න බෑ ඉසලව අඳ පළවෙනි අවස්ථාව දොර ගන්න දෙවෙනි අවස්ථාව දොර ගන්න. කත්රි නෑ. කරීන ශෂිකට තියෙන්නේ එතකොට කරීනගේ කනද සංක කණින් බෑ එච්චර හැකියාව නෑ නිලන් තාම කණින් බෑ නේ එහෙනම් අපි තව කට කොටසක් බලමු කරීන කරීන කපූර් කියලා ෂෙහානි කහන් සංජාන කවුද තීක්ෂණයි ප්‍රියංග චොප්‍රා හැබැයි තොලෙන් නම් අඳුර ගන්න පුළුවන් වෙනන කොල්ලන්ට කරීන කපූර් නිකටෙන් නම් අඳුර ගන්න පුළුවන්. නන්ද මෙයා මෙච්චර එයාට මේ නිකට නම් ටිකක් ජනප්‍රිය නිකටක් දීපිකා
Deepika Priyadarshini Piris. Deepika Paduko. Nila ini kan? Deepika. Nah, Karina, Karina. Angelina Jolie, Angelina Jolie. Yes. Yes, sudah nang itu. Yes, sandura gandu itu nggak pahasu nih. Loke, wasake tegat desak Angelina Jolie. Kau tak kiwi? Mimi, kau di sana kiwi? Abi dasar mau ada kiwi mau istirahat. Abi dasar mau, eka api, tuh mimi suruh teh umur karno api, mimi seman le tiri, negara api tuh mimi awastah deh malah baga ni nih, mungkin tarung kita amat tiul tay ini sa, dennek dengi duri ingin no, ini lagi awastah ini dennek dennek kene kuteri kiwi tulah kuno amna amna tan, amna kene kiwi teh mu, tawat tuh pesatahan ni dianu, api dana teh tarung ya, nawat. Di mangga kiwi itu sasi kat kaget pudi, ya mereka. Ini kan ini, tapi mana sahaja kan insan selagi katanya itu tiada ni. Sahaja kau duga kian ni hari asal. Ada, orang tarik kita apa tiurta ya pilih sa, ini lagi awastha, dan malah bade ni nih. Nilan, pasal ni kalau tiba loko mau chodna awam muka, de pasal ni guru rungin sa, hemogi mau tiba loko mau berat muka doa kerap. Mage kan mama, salam peli, ramu boda kota iya tegoda. Salam peli, ramu awal tu ganak tisu mili salam peli. Tapi itu korang memahami pada mereka, mungkin deskripsi kawat itu, tama api sindu gian. Ikan tama ikan memahami pada api panti kawat abu ambas, ambar memahami pada dengan ikan tama ini ada drumset tengah khadala dengan ini kaharian. Karena free period dia khambin dengan budi hanya hari makan darai. Kira ikan tama body puru memahami ikan tama kita amatur body body gahamara ikan ini dikatakan. Harga tama harga ikan hayawasa lagi ini. Abai tengok, oleh nilaan ke oleh gaman itu le, oleh pasal eh mituran. Itu korang nilaan Islam, rakyat awak kerapu, egaman teke mituran, servikan, kena tuada mituran. Sah, me hamu mat tham inna ad. Oh hamu inna. Ei dihat mat tham inna. Ei ader ekan, entram mat, mama mungkin superstar deka, deka una pas ekan, mage egaman thama mat samman dulu ni buli mage dera ekan negaya loko samman ek khadala gama mat ekanggilah. Ekan ei dah hambece ader ekan ader esa asidu ader ek thama entram hamur didas dasi. Tidak, ini nak mama kerana sindu jana pre event saha, eh, hemat dekade mama kita ni. Yang principal ni mata mama satu resah kata kerana. Kata kerana. Kamu kata kerana. Kata kerana. Bad ni hal lah, adre mata kerana ini. Eh, hemat mata mama, jiwite hamil awak kau minno, kan? Biasanya mama kita gamaya adre mata kerana watta lagi kan? Mama, mata power pada sere, gana silpi ikan kau. Kau rupanya. Palam pada gana kau rupanya. Ini gama mata mama gamaya alu, tekka mata mama bongo kaga sindu. Kela deh, hemat dia api ni, itu pasai gamaya prasangge sindu kela. Gamai sangat dekat na, mega, ini silpi, kalau hamba tamai ni, gamai, gamai, sette ganda dene, baratam SMS ganda dene. Kalau baratam na, ini ke, tekam mana, ini logo, logo bahasa tiba, hamba SMS aja dene baca kere. Ini manggar dekat u factory itu lagi dahs ganda. Kita rata rata emai, mata SMS kala ikan mama, awasan hatulis satu awa empasse, awasan mahatran ke dakwa, mungkin hamba tamai ekikar, mama ikan udim, awasan mahatran ke dakwa udim menteri pat, sini kama mama, hamba tamai final lagi dekau na ata. Ini negara aderai mata kanan negara ini aderai hamodama level negara ini. Nanti Sindhu agak jangan pre event negara loko he itu negara ini. Dengan mama Sindhu dana korang loko beri sah balan ni inna. Ikan ini gora kuasa na mantai. Mungkin gamaya ya mungkin aderai hamodama mata kanan ayah nama ikan mungkin faule ada tuada. Mau ikan mungkin faule kau tu gaya ikan unandu korupaya negara gamaya sette kan nama. Gamaya. Apa yang kolor jangan segera dengar apa yang kolor apa yang kata amat apa yang kata nama ini. Apa yang kata? Nilaan, kami berada di mana kau? Show berada di mana kau? Di mana kami? Kau rujuk emak kau nilaan dah lama yang berada di mana? Apa yang pas? Eh, kami ada hari mati nama ni dek. Dek, kalau kau hayak, tamang kita. Jadi, apa? Khusus berada tamang nilaan ni kami amat agak kerapun. Tiada kami tiada orang berada dek. Factory itu na tamat mangkutan wedding masin tu kita tiada. Oh, factory itu. Factory itu tiada gaya kaya kau tamang wedding masin factory itu masin tu kita tiada. Amat agak na. Kami orang di mana? Yang orang job begang kita orang tu. Hatalak kita lagi, na, kan music kita lagi kerana, tamu rata rata, ini mesti kan, ada tu na, bolehlah, tamu yang ada itu. Tamu yang ada. Honda, gama apa tak kerana, honda na, entar gama gama kian na, bohong loko shaktiya. Khabar Sanjana na, mata ni peduna ata. Sanjana itu ama kuda kali tirne kerana, kan, pratimika adya apa ni, kan, nursery adya apa ni, honda mesti na anuradha puri kira. Ini saya, kalau macam mata ni, dalam anuradha puri itu na nursery. Kalau kacir adya apa ni, kan, plan kalah tirne, kan, lekar. Eh, mata adya apa ni, honda ni ada nursery mana?
නෑ මං මාතර ඉපදුනාට අම්මයි තාත්තයි දෙන්නම යාෆෝස් නේ වැඩ කරේ. එතකොට ඒ දෙන්න අනුරාධපුර වැඩ කරේ. එතකොට මාවත් මං චූටී මාවත් එක්කගෙන ගියා. මේ එතකොට අම්මලා දැන් වැඩ කරනකොට මම මං හිතන්නේ මම මොන්ඩිසෝරි ගිහින් ඇටි අවුරුදු 3ක් විතර චූටිම කාලේ ඉඳන් ගියා. ඒකෙත් මගේ ජීවිතේ මං ආස්ම කාලේ ඒ කාලේ තමයි. හරි සුන්දරයි. යාෆෝස් එක ඇතුළම මේ මොන්ඩිසෝරි එකට මම ගියේ. එතකොට ඒ සුන්දරත්වය මම හිතන්නේ සෑහෙන කාලයක් තියෙනද මොකද නංගි ඉපදෙන්නේ සෑ ටිකක් පහු වෙලා. ඔය මට වල අවුරුදු 8ක් බාල. 8කට පස්සේ නේද ෆුල් සැප ෆුල් කෙයාරින් ඒ වගේම තමයි අර නීති නීතිත් එක්ක ඔක්කොම හිර වෙලා. හැබැයි ඉතින් කොහොම හරි කඩුව පාවිච්චි කළා සිංහයා සිංහබාහු එළියට වැන්නා. ඒ කියන්නේ තීක්ෂණ මේ අපි අර ගීතේ අහන වෙලාවේ මට මතක් වුණේ තීක්ෂණගේ මම තීක්ෂණව තීක්ෂණ කියලා හරියටම හඳුනාගත්තා. එහෙම නැත්නම් ලංකාව මිනිස්සු තීක්ෂණට ගායකයෙක් හැටියට වෙනම හඳුනාගත්තු ගීතය තමයි සඳ රේණු කියන ගීතේ කසම් කරපු. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අදටත් අපි අහන මේ සඳ රේණු කියන ගීතය රචනා කරේ නිලාරම් කාසිම් කියන අපේ දෑන්ත නමක් තියෙන ගේපද රචකයා. හැබැයි ඒ රචකයා බනිනවා. මගේ ගීතේ වචන විකෘති කරා. මගේ විජේ වචනේ සම්පූර්ණයෙන් කියන්නේ වචන දෙකක් ඒකේ වරද්දා තමයි තීක්ෂණ ගායනා කරලා තියෙන්නේ. ඇත්තට මෙහෙම ඒ කියන්නේ මම එතකොට සුපර්ස්ටාර් වලින් එළියට ආපු ගමම තමයි විද්‍යා මොනසිංහ කියලා හිටිය අයියා කෙනෙක්. එයා තමයි මට ආරාධනා කරන්නේ මෙන්න මෙහෙම ඇල්බම් එකක් කරනවා. ඒකේ නම හෙට දිලන සුපිරිතරු. ඒකේ මෙහෙම සින්දු හතරක් කියන් දෙනගම ආ ඉතින් ආයේ එහ උඩින් පිරි අරන් ගියා. දැන් ගියාට පස්සේ සඳරෙනු ගාන සින්දු ටික රෑවෙලා වොයිස් කරේ. ලිරික්ස් ෂීට් එක තිබුණ නැහැ. දැන් මට ඕක අහන්නත් බයයි. අහලි වෙලා මට බැලලි වෙලා නේ මේ පණ්ඩිතක කතාවක් දිහාන්නේ වගේ කතාවක් කියයි දන්නේ. ඊට පස්සේ කසුන් අයියා ගයිඩ් එක සින් කරපු වචන ටික. මම ඒක ලියාගෙන ඒක තමයි කිව්වේ. ඉතින් ඒකේ හැටි ඒක වචන වාට මිස්සෙච්ච වචන ටික මතකද? ඔව් ඒ කියන්නේ දැන් මම මදසීත වර්ස් එක මදසීත සුළඟ කියන එකට මම කියලා දින අදසීත සුළඟ කියලා. නෙක හීන පුරණයකට කියලා දින ඔය වාසනාව කියලා. නෙක හීන පුරණය ඔය වාසනාව කියලා ගියා. එහෙම ඒ වචන දැම. ඉතින් අර මුලින් ඇත්තටම නිලාරයියා මට බැන්නා. බැන්නා. හැබැයි සැබෑම ප්‍රවීණෙක්. එයා මාව එතනින් අතෑරලා දැම්මේ නෑ. එයා මට කියලා දුන්නා. මල්ලි ඔය පාර වැඩක් කරනකොට බය වෙන්න එපා. ඔයා සිංගර්නේ. ඔයාට අයිතියක් තියෙනවා ලිරික්ස් කරපු කෙනාට කතා කරලා මේකේ මොනවාරි ඔයාට රයිම් වෙන්නේ නැති වචනයක් තියෙනවා වෙනස් කරගන්න ওই වගේ උපදෙස් ගොඩාක් දීලා එයා මාව රැකගත්තා. සඳරේණු එකේ කෝට් එක දෙන්න පුළුවන්ද මට? මට හැබැයි ඕනේ වාගෙන් අහන්න. මට ඕනේ මේ සංකගේ. ඈ ඒවා ආසයි නේද ඒකට? මමත් ආසයි. නෑ මට වා පොඩි පොඩි කෝර්සක් කියලා පෙන්නන්න මේ සඳරේණු. චේන්ජ් එකක් ශනිකෝම ගත්තා ඒ ශනිකේ මම කෝ කියන්නේ හේතුව සංක ඒක දැන් අපි ඔන්න බලන්න දැන් මේ තීක්ෂණකේ කොයිතරම් වේගවත්ද කියලා ගමන තීක්ෂණ ඒ කියන්නේ පළවෙනි සුපර්ස්ටායකේ පර්ෆෝම් කරන තරගකරුවෙක් හැටියට කියන මුල්ම හිට් එක ඒක කොයිතරම් හිට් වුණාද කියනවා නම් ඊළඟ සුපර්ස්ටාර් වටේදී සංක දිනෙද්දී ඔඩිෂන් එකේදී සංක දිනෙත් ගායනා කරේ 48 දී 48 දී ඒ ගීතේ ගායනා කරන්න තරම් හිට් එකක් වෙනවා ඔව් ඇත්තම මේ සින්දු මාර පොපියුලර් වුණා ඒ කාලේ. ඔව් ඇත්තම ගොඩක් පොපියුලර් වෙච්ච සින්දුක්. මේ මාසෙ මේ සින් කරා. මම හිතන්නේ අන්තිම 48 මට කිව්ව විදිහට මට වැඩිපුරම SMS ආවේ මේකේ. පොඩි ටැක්ටික් එකකුත් පාවිච්චි කරා නේද? උපක්‍රමයක් නෙවෙයිද ඒක. මොකද තීක්ෂණ ජනප්‍රියයි. ඔව් මම ඒ වෙලාවේ ඇත්තම මට පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම තුරුම්බු ටික පාවිච්චි කරා සුපර්ස්ටාර් එකේදී.
ඉගෙන මම කම්පිටිෂන් එකකින් කැපෙද්දිත් මම කියලාවේ මාවද මේගොල්ලෝ අයින් කරන්නේ මගෙන් අලුතෙන්ම සින්දුවක් උගලන්ට අහන්න ඕන නිසා වෙන්නද කියලා. ඒ කියන්නේ හැම කැලලක්ම මම පොසිටිව්ලිම අරගෙන තමයි ගත්තේ. ඒක හොඳ වයිබ් එකක්. ඒක හොඳ වයිබ් එකක් වුණා. නෑ ඇත්තටම මේ මේ දැන් මේ අපි මේ කතා කරනවානේ අපි හැමෝම වින් කරපු අය නෙමෙයි. හැමෝම මගෙන් හැලිච්ච අය. මම මේ වෙලාවේ පොඩි එකක් අරගන්න දැන් උසස් පෙළ ප්‍රතිඵලාවන් හැම තැනම පාස් වුණාය ගැනම කතා වෙනවා. දිවෙන්නේ ප්‍රථම අභිහි කරන දින්න හැමෝම. ඒ උගන්නපු ගුරුවරුත් අර පාස් වෙච්ච අය ගැන විතරයි කියන්නේ. එයාගේ ක්ලාස් එකේ තව ෆේල් වෙච්ච අයත් හිටියා කියන එක අරමතකයි. ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ හින්දා අර ඒ ෆේල් වෙච්ච කට්ටියට මම කියන්නේ ෆේල් වෙන එක ඔයාට පුළුවන් පොසිටිව් පැත්තකට අරගෙන ඉවර වෙලා ලොකු දෙයක් කරන්න. ඉතින් ඒ හින්දා උසස් පෙළ පාස් වුණා පාස්ුනේ නැහැ කියලා හිතන්නත් එපා. ඒක ගන්න අර අපි මේ අරගත්තා වගේ ඒක තමන්ගේ ජයග්‍රහණ අරගන්න වගේම පාස් වෙච්චයි හිතන්නත් එපා. හරි මම දැන් පාස් වෙලා ඉන්නේ. දැන් මට පුළුවන් කියලා මොකද හේතුව මොන දේ කරත් හැමදාම දවසින් දවස අපිට අභියෝග එනවා මිසක කලින් දේවල් අත්දැකීම් වලින් පොඩි උදව්වක් එයි. ඒ අභියෝග ජය ගන්න නමුත් හැමදාම එන්නේ අලුත් අභියෝග. දිමංක ඔය කතාව කියද්දි ඔයාට දෙයක් මතක් වුණා. ඔයාගේ ජීවිතේ මතක් වුණා. ඔය කතාව කියද්දි ඔයාට දෙයක් මතක් මට මට දිමංක මගේ මිත්‍රයා නම් මට ඔබව කියවන්න පුළුවන් නම් ඒ සහෘද නම් අපි කතා වෙලා තිබ්බේ නෑ මේක. ඔයාට දෙයක් මතක් වුණා. ඔය වේදිකාවෙන් එළියට දාපු එකද? ඔයා උසස් පෙළද සාමාන්‍ය පෙළද අසමත්? දෙකම අසමත්. දෙකම අසමත්. හැබැයි නැවතව ලියනවා. අධ්‍යාපන ක්‍රමයේ තියෙන වරදක් ගැන අපි හැමෝම කතා කරනවා. කියන්නේ ඔබට ඕක නෙවෙයි ඔබේ විෂය. නමුත් ඔබ අසමත්. නමුත් ඔබ ජීවිතය අසමත් නෑ. ඔබ නැවත ඔබේ ජීවිතය හොයාගන්නවා වෙන විදිහකට. මම ඒක දකින්නේ මේ කුඩා කාලේ ඉඳලම මේ දෙමාපියන්ගෙන් හුරු වෙන එකක් වෙන්නත් ඕන සමහරලාට. ඉතින් ජීවිතයේ අත්දැකීම් ලබන්න ලොකු වාසනාවක් හම්බුණා මට කුඩා කාලෙම කිසිම දෙයක් නැතුව. කියන්නේ සමහරලාට මම ඉතාම මුරණ්ඩු චරිතයක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට තාත්තට මුණ දෙන්න සිද්ධ වුණා මං නිසා මාර ප්‍රශ්න කොටකට. ඒ කියන්නේ පොලිසි ගාන එන්න සිද්ධ වුණා සමහරලාට සමහර අවස්ථාවල මගේ හිටපු මම ඉඳපු ප්‍රදේශයේ සමහරලාට මට මගේ අර අපි කියන්නේ දසලා මොනවාද ඒ වගේ කිව්වට අවුලන්නේ නැහැ අතීත නිසා කැලෑපත්‍ර ගහනවා කියලා කියන්නේ. අපි කොල්ලෝ සෙට් එකක් හිටියේ අමුදම සෙට් එකක් ඉතින්. ඉතින් ඉන්න බෑ අරේ මේ කොහොම හරි දැන් මම ඉතින් පොලිසි වලින් එනවා මහා කාන්තාකාරශේ අරේ මේ ඇවිල්ලා අරන් ගිහලා මේවා කරනවා. ඉතින් මගේ තාත්තා තමයි මට මාර දුකක් වින්දි. ඊපස්සේ අවසානයේ හැම දෙයකින්ම තාත්තගේ නම කැතුණේක විතරයි වුණේ මං කරපු වැඩවලින්. ඉතින් ඇත්තට මගේ තේමයි තාත්තගේ දරන්නේ විශේෂයෙන් මට. ඊපස්සේ මං කල්පනා කරා මම දැන් හැදෙන්න ඕනේ. ඊපස්සේ අන්තිමට මං කල්පනා කරා දැන් මං හැදෙන්න ඕනේ කොහොම හරි කියලා නාවික හමුදාවට යන්න ඇප්ලිකේෂන් එක දාලා ඒ දවස් ටික පොඩ්ඩක් අර පෙර පුහුණු වීමට වගේ පොඩ්ඩක් දැන් ඉන්නවා ඉතාලම කාම් ඩවුන්. දැන් හෙට යන්න ඉන්නවා. හෙට තමයි හෙට උදේ ඉන්ටර්වියු එකට යන්න තියෙනවා. අද හවස සෙට් එකක් සෙට් වුණා ගේලින් 50ක් විතර. අන්තිමට තාත්තා තමයි මාව හොයාගන්න උනේත්. ඒක නින්දක අවුරුද්දක් නැහැ. අන්තිමට අපේ දේව සීනිගම ප්‍රදේශයේ දේවාලයක් පිටිපස්සේ උදේ පාන්දර තාත්තමට ගාලා 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 එක්ක ගිහිල්ලා කැම්ප් එකට බාර දුන්නා. හැබැයි මේකේ ඉතින් හොඳම ශිෂ්‍යයා වෙනවා ඉතින් නේද? අනිවාර්යයෙන්ම එදා තමයි මට ජීවිතේ ටාගට් කියන එකක් ආවේ. මම තාත්තට ස්තුතිවන්ත වෙනවා මට ඒ තාත්තමට යන පොඩක්ක දැනගින්ම තාත්තා අද තමයි තේරෙන තාත්තා ඒ ගහපු වැනපු තාත්තා පෙන්වන්න බැරි වෙච්ච හැමතැනකම අද එයා නැත්තම් සමහර ජීවිතේ මීට වඩා මගදී අපිව ගොඩාක් දේවල් වෙනස් වෙන්න තිබ්බා කියලා. අහිංසකාව ගැන මොකද හිතෙන්නේ? අහිංසකාවෙත් අපි හිතර දේ පස්සේ කතා කරමු. දැන් අහිංසකාවේ ගීතය ආලෙමු. ලෙන්ගතු කමින් හුරු හිත වෙත තුල්ලුනු ඔබ ගැන පහන් තරූ කියයි තොරතුරු ගමනේ විඩානියු දුටු අන්වශී කෙරු ඔබ පිළිමයක් පදු රනින් ඔබ දැමූ පොළොවේ පතුල් තැබූ රුසිරි නරඹා දැනුනේ තොටිල්ලකි නලවන සේමා අහිංසකාවි ඔබ වසන්තයකි ආදර මගේ සවන් පිරාවි ඒ සිහි සේවී
Ratadara Pintura Javanika Ranganna Vedikava Kindareha La Rosa Thirala Ruvasanava Kendala Asakavi Oba Vasantayavi Adara Jeevitayama Bhagatara Mantiru petalena pintaru prelika aketa toraganna enna pevela mahadu yovana e karanava theruna asakavi upavasanthayanni adara Lingato kamin huru ita vete tulunu opagena pahantaru yai toraturu gamuni vidaniyo tutu anvashi kiru opa pilimayak pangu ranin opa demu polove patul taburu siri narava denune totillakin Opa vasantayavi, adara jeevitayama bhagatharavi, vadan vedani mage sampinavi, me sihine herennata loba hitevi. Om stuti. Ewan kattara kawuda me ahinsakavi? Mungkin dan waktu manggung wes Hindu itu, Shehani, Sanjana ini natande enda headua. Apalagi gue nambang dinnya kayak kerangin nanti metu. Abai bawa dan mau ya, mes Hindu ur kado natande dinnya itu. Hahaha. Hei, mes Hindu itu wah natande dinnya itu mana kayak lama itu. Megane. Kian pa. Kau ingat ya, awas aja kan dulu tuh Hindu kian tuh. Nee, ane audio nggak. Thank you. Ketika memang ada mereka ini, kiu ham, bagi kita lah, dah kita lah, thank you. Nah, terus memang. Kita ada lengkap tu ikuan ini. Thank you. Nah, terus memang Shehani kian ni, belu belu mana ni kangar podi, small maid, memang tentang media usaha mahathan nanti punca cari tu akpen de pulang, tapi mereka tu talent factory kat tino kelam mata hitono. Apa macam cerita kalau dekat tu biasa hanya ke rangane ho nartane, namu sendu kian nat pulang kira dengan apa pen nala tino. Tahu mana ada pulang? Tahu citra ni nene pulang. Oh, langgeng di exhibition ni kat tino mana? Wow. I think, wait, kita mai think instrument play kan pulang? Mana ada pulang? Violin nega play kan pulang? Serau deh. Mila ada di sini. Ya, bela. Ni bela. Mitra nanti. Violin ni kan? 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 Violin ni kan
නෑ දැන් චිත්‍ර පුළුවන් කියන එක ටිකක් විශේෂයි මොකද මේ චිත්‍ර කියන්නේ මං හිතන්නේ ලෝකයේ තියෙන පරිණතිම කලාව තමයි මං හිතන්නේ චිත්‍ර මාදලිය අපිට හම්බ වෙනවා කවිය අමතරව චිත්‍ර කියන්නේ හරි හරි සංකීර්ණතාවය දැන් චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්නත් බලාපොරොත්තු වෙනවා කිව්වා ඒක තම දිනයක් එහෙම කන්ෆර්ම් කරලා නැහැ නමුත් ලබන අවුරුද්දේ පෙබරවාරි වගේ වෙනකොට මගේ බර්ත්ඩේ එකට වගේ තමයි තියන්න අපේ පරණ නැහැ අතරම කවද බර්ත්ඩේ පෙබරවාරි 24 එදාට තමයි දැන් පොඩක් ප්ලෑන් කරගෙන යනවා හොඳයි හොඳයි පෙබරවාරි අපිට බලා ගන්න පුළුවන් චිත්‍ර ප්‍රදර්ශනයක් ශහානගේ නමින් හැබැයි තේ අයියෝ ඔය ලෙන්සස් දාන්නේ හැම තිස්සෙම දාන්නේ අනේ පුරු කියන්නේ පොක වරු පොඩක් සමීප වෙන්නද මේ S2 මේක ලෙන්සස් නෙවෙයි කියනවනේ මේ ඇන්ජලිනා ජොලිත් පොඩ්ඩක් ෂෙහන් වගේ මට නම් හැබැයි ඇන්ජලිනා ජොලිටත් වඩා ෂෙහන් ලස්සනයි ඔය ඔක මේ කවුරුත් හිතලා නැද්ද රඟපාන්න ගියාම ඔය ලෙන්සස් නෑ ඇත්තටම මං ඉන්ඩස්ට්‍රියකට මුල් කාලේ මේ මේකප් ආටිස්ට් එක පාටම මනකෝ නංගිය බ්ලෙන්සස් දෙකක් පොඩ ගලවුම් නේද කියලා. ඊපස්සේ මං කොහොමද මේක ගලවුවොත් මම ගෙලෙම මැරෙනවා. ඇස් දෙක ගලවන්නේ. මේ නෑ අපි ගලවමු නේද ළඟින් දැන් ඔයා දානවද? මං කොහොමද මං දාන්නේ. ඒ කියන්නේ අපි ගලවමු ඉතින් දැන් මේක කරන්න බෑනේ වනි කැරක්ටර් එකද ගලන්න මං කොහොමද නෑයි මගේ තියෙමක කියලා. ආ එහෙමද. හරි හරි අපි කරමු එහෙනම් කියලා ඊපස්සේ මේක අපි කරගෙන ගියා. ඔයා කියන්නේ මේ පුංචි කාලේ උටත් වඩා සුදු. මම ඊට වඩා සුදුයි මම ගොඩක් සුදුයි දැන් මේ අතරම මේ දැන් කළුයි කියන්නේ ඔව් පොඩි කාලේ ගොඩක් මම සුදුයි දැන් අතරම කළුයි මේ නෑ මම කියන්නේ එහෙම නෑ මම හිතුවා ඔයගොල්ලෝ ඕකට කළු කියන නෑ නෑ එහෙම නෙවෙයි නෑ අපි කවුද අපි ගහන පාට නෑ මම හිතිය සාපේක්ෂව අතරම මම ඔව් ඔයා වෙන්න දෙනවා ඔයාගේ පුංචි කාලේ අතරම මේ නෑ ෂෙහාරිගේ පුංචි කාලේ මේ අර බෑන්ඩ් එකවද පර්පල් මොකක්ද පර්පල් ජෑම් පර්පල් ජෑම් පර්පල් ජෑම් පර්පල් ජෑම් මොකද බෑන්ඩ් එක මතක් වුණේ අර පර්පල් මං කිව්වේ නෑ ඔන්නේ පර්පල් ජෑම් කියලා කිව්වේ මේ ෂෙහාරි පුංචි කාලේ අර මේ සංජානා ඇඳගෙන කමිස පාට ඊටට පොඩක් කහපාටයි ඊට වඩා දුට්ටක් කහපාටයි නේ පොඩ්ඩක් කහපාටයි මේ සංජානා ඔයත් හැබැයි පුංචි කාලේ ගොඩක් සුදුයි ඔව් මම ෂෙහාරියක් විතරක් සුදු නෑ හැබැයි මම පොඩි කාලේ ගොඩාක් සුදුයි හැබැයි මං ෆීල්ඩ් එකේ ආවට පස්සේ ගොඩක් කට්ටිය කළු කට්ටිය ෆීල්ඩ් එකට ආවම සුදු වෙනවා මන්ද මං ඉන්නේ කාලේ අනේ ඔව් නේද ශේෂ්ඨට ආවම ගොඩක් අය සුදු වෙනවා ගොඩාක් ලස්සන ඒ ලස්සන ගිය අනිපැත්තටම යනවා මම ඔය දෙන්නට මෙහෙම දුන්නේ කළු වෙනවා ඒ කියන්නේ කැරක්ටර්ස් කරන්න ගියාම ඔය කරන්නේ වර්ණ අඩු කරනවා නේ කැරක්ටර්ස් කරන්න නෙමෙයි ඉතින් අපි දැන් සමහරකට අපිට මුහුදේ අපිට ෂූටින්ග් තියෙනවා අර ඒ වගේ වෙලාවලතර අර එක දිගට අපි වැඩ කරන්න ගියාම කොහොමද ඉතින් ওই කාලෙන් කාලට එන්න එන්න වයස අපි මේව වෙනකොට අපි එන්න එන්න අඳුරු පාටට ඉතින් එනවා ඉතින් ඕනම කෙනෙක් එහෙම තමයි මරණ වැඩේ එහෙම දැන් සංකල්පනා කරනවා නෑ අනිත් එක අපි කියන්නේ දැන් සමහර අයගේ පිච්චුණාට සතියෙන් දෙකකින් ඒ කලයේ කෙනාට මම පිච්චුණාට ආයි මාස 6කටවත් කලකෙන්නේ නෑ ඔන්න කළු සුදු විනාඩි 5ක් කරා ඉඳලා කළු සුදු පස්සේ අපි කළු දානකට පිච්චලා කොල්ලන්ට සුදුෙන්න ඕනේ නෑනේ නේද උග කොල්ල අමතක කරලා දාන්න ඕක අපි යමු ආදර ත්‍රිකෝණයට සමකෝණී ත්‍රිකෝණය නෙවෙයි නිලාන්ගේ ආදර ත්‍රිකෝණය හලෙමු මොකක් සංගීත ගන්නවද පර්ල් ජෑම් පර්පල් ජෑම් නෑ පර්ල් ජෑම් පර්ල් ජෑම් සංගීත ගන්නවත් එක්ක
දෙන හදවතකට ඔබ ගැන හිතීම හැර නෑ දෙයක් ඉදිරිව නොදැනීම වරදක්ද කෙරුවේ අප ඔබ මට කියන්න පැටලි ඇවිත් සිහින එක නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ ඉපතට යන්න යන්න ඔබගේ හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ කට අරුතක් නගන්න අහසක් වෙලා දිගඩව ඔබ එන්න නැවතත් අරන් සැනසුම පුළුවනි හිඳින්න එන කල් බලා පෙරමග පුරුදු අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ ඉවතට යන්න යන්න ඔබගේ හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දති නෑ මං එකට හරි ආසයි ඒසනේ ඒ සින්දු මම මාර ආසයි ඒ හින්දා මම අවස්ථාවක් ගිල්ලගත්තා නිලාන් එක්ක සිද්දු කියන දැන් අපි ගත්තොත් තමයි සුපර් ස්ටාර් කියන ලේබල් එක ඇතුළේ ගත්තොත් මෙතන ඉන්න සීනියම චරිතය තමයි තීක්ෂණ නමුත් වයින්ට අවුරුදු 7කට විතර පස්සේ වුණේ නමුත් දැන් ඒ සුපර් ස්ටාර් බැඳීම තාම තියෙනවා සීසන් වෙනස් වුණත් නෑ ඒ කියන්නේ සාමාන්‍ය කලා අපි සිංගර්ස්ලා ගත්තට පස්සේ ඇත්තටම අලුද්ද පරණද කොහොමද කියලා නෑ අපි හරි එකම දුයිනේ ඒ කියන්නේ මෙහෙම හරි නිතර දෙවිල කතා කරලා දිමංග මල්ලි කොහොමද එහෙම නෑ හැබැයි මෙහෙම දැනගෙන හම්බුණාට පස්සේ ආයෙත් ජොලි තමයි ඒ කියන්නේ අපි එහෙම කතා නොකරට සින්දු ටික කියන්නේ සංකයයේ සින්දු ටික මම ගිහලා පහක් විතර මට සම්පූර්ණයෙන් කියන්න පුළුවන් නේද දිමංගගෙත් ඒ වගේ පහක් විතර කියන්න පුළුවන් මෙයාගෙත් ඒ වගේ කියන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ අපි අර හැමදෙස්සම මේ සින්දු ටික හැමදෙස්සම හැමෝගේ මේවා අහලා අපි ඒ සම්බන්ධතාවය කියන්නේ හම්බුනාම ඉතින් රෙදිටියක් හොදන නෑ නේද? ඒකත් අනුවිදි වනේ අපි සමාන එක අලුයි. ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම يعني ඉන්ඩස්ට්‍රි එකක් විතර ගත්තොත් එහෙම 70ක 75ක විතර කෑෂ් ෆ්ලෝ එක මේ ජෙනරේට් වෙන්නේ ශ්‍රී ලංකා මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මම හිතනවා يعني අපිට බොහොම බය නැතුව කියන්න පුළුවන් يعني අපි ඇත්තටම ඉන්ටර්නැෂනල් සිංගර්ස් වත් එක්ක වැඩ කළා සහ වැඩ කරනවා සහ දැන් ඉස්සරහට අපේ මේ අලුත් ජෙනරේෂන් එක මාර ස්ට්‍රොං ටැලන්ට් එක කේපබිලිටි එක පැත්තෙන් ඉතින් මේ අපි ලංකාවෙ ඉන්න මේ කියන්නේ සිංගර්ස්ලා විදිහට මියුසිෂන්ස්ලා විදිහට අපි ගොඩාක් ට්‍රයි කරනවා මේක මෙතනින් එහාට අරගෙන යන්න ඇත්තටම දැන් අද මේ කියන්නේ දැන් මේ දවස්වල ජවාන් කියන ෆිල්ම් එක ගැන ගොඩක් කතා බහ කරනවා කියන්නේ ෂාරුක් ඛාන් තාමත් මේ ඉන්දියන් මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඉස්සරහට ඇදගෙන යා ගොඩක් ඉස්සරහට යන්න ට්‍රයි කරනවා. ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ අනිත් ආර්ට්ස් පැත්ත තව ගොඩක් ඉස්සරහට එන්න ඕනේ මියුසික් වලට සාපේක්ෂව. මම කියන්නේ මියුසික් තියෙන්නේ අල්ටිමේට් ලෙවල් එක කියලා. නමුත් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. කියන්නේ නිලාන්ගේ කතාව ගත්තත් නිලාන්ගේ ලෙලනා සින්දුව ඉන්ටර්නැෂනල් ලිස්නර්ස්ලා ඉන්න නිලාන්ගේ සින්දුවට. එතකොට දිමංකටත් එහෙමයි දිමංකට මේ පිටරට ගියාම යාට ඉන්නවා වෙනම ෆෑන් බේස් එකක් තීක්ෂණටත් එහෙමයි ඉතින් අපි එතන මේ ලෙවල් එකට ට්‍රයි කරනවා ඉතින් මං කියන්නේ අපි ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ගත්තම අපි පංගු peeru නැතුව නළුවෝද නිලියෝද ගායකයෝද ගායිකාවෝද කියන තැන නැතුව
අපි හැමෝටම එකට එකතු වෙලා මේක ෆ්ලිප් කරන්න පුළුවන් නම් අන්න එතන තමයි ලංකන් මේ ඩෙන්ටිටි එක ගේන්න පුළුවන් වෙන්නේ. ඉතින් ස්පෙෂලි අතරම මේ දවස්වල දනංජය ලංකාවෙන් ගොඩක් මිනිස්සු උත්සාහ කරන ලංකාවෙන් යන්න. ඉතින් මම හිතන්නේ ලංකාවේ තියෙන වටිනාකම කියන්නේ සමහා කියන්නේ තාම සමහරවට තේරෙන්නේ නැහැ. නමුත් අපි ඒක දන්නවා. කියන්නේ අපිට ලංකාවෙන් එලීට් දැන් අතරම මම මාකටිං පැත්තෙන් මම ක්වොලිෆයිඩ් මට මාස්ටර්ස් එකක් තියෙනවා මාකටිං වලින්. ඉතින් මට ලංකාවෙන් එලීට් ගිහිල්ලා ජොබ් එකක් කරන්න බැරි කම නැහැ. නමුත් මම ලංකාවේ ඇතුලේ ඉඳලා මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ඉස්සරහට යන්න ට්‍රයි කරන්නේ ලංකාවේ මිනිස්සු මාව ගායකෙක් කරේ මම ලංකාවෙන් එලීට් ගිහිල්ලා ලංකාවේ එලීට් ඉලින්න මිනිස්සුන්ට වැඩ කරවන්න නෙමෙයි. ඉතින් ඒ වගේ මං කියන්නේ දැන් අපේ අම්මා අප්සෙට් කියලා අපි අපේ අම්මව දාලා යනවද නේ? ඉතින් මං කියන්නේ මේක ඇතුළේ අපිට තව ගොඩක් දේවල් හදා ගන්න පුළුවන්. මම කියන්නේ එතනට ට්‍රයි කරන්න සම මං ගොඩාක් රෙස්පෙක්ට් කරනවා සහ ගොඩාක් මේ ආසයි සහ ආදරේ මේ 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 නිලාන් එතකොට මේ දිවංක මෙහෙම සිං කරද්දි බලන්න ඒගොල්ලෝ කොච්චර හයර් නෝට්ස් ඒගොල්ලෝ ටච් කරනවා. ඉතින් ඒවා ඇත්තටම ට්‍රේනින්ග්ස් වලින් ගන්න ඕන දේවල්. ඉතින් මම ඇත්තටම අද හරි සන්තෝෂයි. මම මේ ඇත්තටම chat program එකට ආවේ අවුරුදු එකමාරකට පස්සේ. අවසාන වශයෙන් උත් අපි හම්බුණා. අපි දෙන්න හම්බුනේ වෙන IT එකේ මම program එකේ. ඉතින් මං හරි ආසයි මේ මේ හැමෝගෙම ආර්ට්ස් පැත්ත මේවා බලන් ඉඳද්දි මං හරි ආසයි මේවා දිගින් දිගටම හැදිලා ඉස්සරහට යන්න යන්න. ඔව් මෙන්න මේ ආදරේ මේ ලෙන්ගතුකම තියෙනවා හැමෝගෙම අතර. ඒ අතරේ මෙතන ඉන්නවා කෙනෙක්. එයා බලනවා දැන් එයාට එයාට ශෙහාන්ඩ තරංගවත් එයාට ගීත ගායනාව සම්බන්ධයෙන් එයා ජනප්‍රිය නැහැ. හැබැයි එයා ඉතින් කල්පනා කරනවා ඔය ඔක්කොමත් හරි මගේ මිනිස්සයත් ඉතින් හොඳ ගායකයෙක් තමයි. ඈ කවුරුත් ඒව ගැන කතා නොකරාට කියලා සංජන අපි ඒව ගැන කතා කරනවා. බය වෙන්න එපා. අපි උණුසුම් මේ විවාහ ඒකෝප්පයක් රස විඳින ගමන් උනත් කතා කරන්න පුළුවන් රසවත් කතාවක් තියෙනවා සංජානගේ. රස උපරිම විවාහ එකතු කර උකුම උකුත් ඒකෝප්පයක් බොන්න දැන් හොඳම වෙලාව. හිත පිරෙන විවාහ එකක් බොනකොට සාමාන්‍යයෙන් අපි ප්‍රබෝධමත් වෙනවා. ඉතින් විවාහ කියන්නේ අපි බොහොම පැරණි වගේම විශ්වාසය දිනාගත් සන්නාමයක්. ඉතින් විවා ඉන්න අපේ අනුග්‍රහයක භවතෙක් හැටියට ඉතින් ආදරෙන් මතක් කරනවා විවා. ශෙහානි උන්මාදය මේ අපේ රටේ ඇති කරපු අලුත්ම උන්මාදය ගැන අපි කතා කරන්න තියෙනවා ගොඩක් දේවල්. හැබැයි අද ශෙහානි කියන උන්මාදය හා සම්බන්ධ ගීතයක්. ඔව් උන්මාදනී. ඔව් හැබැයි අද කියන්නේ උන්මාදය ගැන නේ උන්මාදනී ගැන. මේක බැරදිලාද මේ සින්දුව කියමු කියලා යෝජනා කරේ තමන්ගේ සින්දුව නැතුව? මේ ඇත්තටම මේ මම ලොකු හදිස්සියක හිටියේ. හදිස්සියක කියන්නේ මේ මම ෂූට් එකක් මේ ඇතුළේ තමයි හිටියේ. ඉතින් මට මේ අනු වද දෙනවා මට සින්දුව දෙන්න කියලා. මම පොඩ්ඩක් කියන පොඩ්ඩක් දැන් මට ඔළුවට එන්නේ නැහැ. ආ මමත් සින්දුවක් කරන්න කියලා. මොකක්ද දැන් අර මේ මේ සංක කිව්වා මේ G මයින කියලා යාගේ සින්දුව කියන්න. මෙයා කිව්වා A මයින කියලා. වාගේ මොකක්ද? ඒ වහන්නේ මම සින්දුව. වාගේ පිච් එක මොකක්ද? නෑ මම මේ උත්සාහ කරේ ඔයාගේ සින්දුවේ කොටසක් ගායනා කරලා බලන්න. හරි. වාගේ සින්දුවේ මේ කෝඩ් එක මොකක්ද? මම පොඩි කැලක් කියනවා නේද මේ දුන්දු මාරින් ඇතින් පේනයයි නිල් පාට දැසින් මනම් මතලා සොයමේ උන්මාදෙන් ලං වීමන්ද හසේ තනි වී ගුලි වී ඉන්නම් ආලේ මුලාවි මන්දාරමේ රඳු ආලේ සොයාපු ආලෙන් මත් වී ඉන්නම් ජීවේ පුරා මං ලං වෙලා සීතලේ වෙලීලා මහා ඔබ තනි වී සදා මා ළඟින් සිනාසී පාය හිඳ ගුලි වී සදා මීදුමෙන් වැසීලා සෙයා නුඹ සිහිනේ සදා ආදරේ සොයාලා පිරා යමු සිහිනේ සදා සහ වොයිස් එකත් පට්ට ඔක්කොම හොඳයි. මම කල්පනා කරේ සින්දුවේ චූටි කෑල්ලක් කියනවා කියලා කිව්වේ. ඒ සින්දුව කොච්චර දිග ඇද්ද කියලා දැම්මම හිතනවා ඒ චූටි කෑල්ල නම් කියලා. ඔව් රැප් එක. රැප් එක දනංජයට ප්‍රැක්ටිස් කරන් එන්න නිය නමද කියලා. මට පුළුවන් රැප් කරන්න හොඳට. පුළුවන්. දැන් රැප් එක කරන්න පුළුවන් ඉතින්. මම තාම මගේ දක්ෂතාව වලින් පෙන්ලා තියෙන 153යි. 53. තව 47ක් තියෙනවා ඉස්සරහට. ඒ නිසා තව 50 පැත්තකින් දෙන මොකද තව ටික වෙලාවකින් අපි ඒක අපි උන්මාදිනී අහමු. අපේ මොකද සංගීත ගන්නෑම? Purple Jam. නෑ. Purple Jam සංගීත ගන්නවත් එක්ක.
සොඳුරුයි සුපෙම් ලෝචනා නැසෙනු බේගායනා දෙනුවන් සෙවූ අංජනා රාධා මගේ අංගනා මල් මේ සුගන්ධේ නලවි වැලි මල් වැගු තන්නේ වෘන්දාවනේ නිල් විල් තලාවේ කිමිදි මිදි කුයි දැයි විඳින්නේ සන්නාසුවේ රන් මිනි මෙවුල් දම් බිඳිනා වෙලේ කෝකුයිද රාතා උන්මාදනි Madani hanguna Anurag dasin bala Sundurui supem lochana Nasinu be gayana Denu vansebu Gopiliyan ha Yamuna tere Audin mulavu Radha mage Vassanaye a Mekulu balin Santapaye la Podvahune Ranmini me vudam Bindina vele කොකුයිද රාතා උන්මාදනි උන්මාදනි හැංගුණා අනුරාග දැසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නැසෙනු බේකා ඒ සින්දු අහගෙන ඉන්නකොට මට ගොඩක් දේවල් හිතුණා. මට බලන් ඉන්නකොට ගොඩක් දේවලුත් හිතුණා. එකක් තමයි ඇත්තම ශෙහානි කොච්චර සුදුද කියලා. මොකද ශෙහානි මෙහෙම ඉන්නකොට කන හරහා විනිවිද පේනවා හැම ලයිට් එකක්ම. ඒ තරම් සුදුයි. සහ ශෙහානි කොයිතරම් විලාසිතාවන් වලදී කොයිතරම් නිර්මාණශීලීද කියලා හිතුවා. මේ අද නම් ඇත්තටම මම කියලා ඉවර නැහැ. අද විලාසිතාව ගැන කෙටියෙන් දෙයක් කියන්න පුළුවන්ද ඇත්තට මම හරි ආසයි ඔය විලාසිතාව ඔයා තෝරගත්තේ ඇයි අද දවසේ මේ හිමයි හිම දේවල් වෙනවා IP නේද මිනිසුන් ඇත්තටම මේ අල්මාරියේ මුළු ඔක්කොම බිම හරිද ඉතින් හොයන්න බෑ ඔක්කොම එතිලා තියෙන මෙහෙම කරන්න දෙයක් නැහැ අම්මා ගැඳුමක් බෑ ඉතින් ඒක 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 අම්මා වාගේ ස්ටයිල් එකට කොච්චර ළඟද කියලා හිතනවා එහෙමනම් නෑ මෙහෙමයි අම්මා මට වඩා ගොඩක් ලොකුයි හරිද මම පිටිපස්සෙන් කට්ටක ඒක නිසා තමයි මම හිතුවේ ඇත්තටම මේ ෆැෂන් කියන්නේ අලුත් ෆැෂන් එකද ඒක නෑ ඉතින් ඒ වෙලාවෙදී මට ටයිම් එකකුත් නෑ මම තව ෂූට් එකක හිටියේ හදිසිය මට චේන්ජ් කරන්න ටයිම් එකකුත් නෑ අරක හොයන්න බෑ දැන් මට ඔළුව පිස්සුවදන ඒක දැක්කහම ටග්ගාල මං කරපෙඩි අම්මගේ මේ කැරලා ටග්ගාල අඳුකු දාගත්තා ස්ථානෝදිත ප්‍රඥාව කියලා කියන්නේ මම වෙන්නේ දරංජේ සෑහෙන්න හොඳට ශෙහානිය බල්ලා තියෙනවා දෙයිනේ මගේ ඉස්සර සින්දුවක් කියද්දි ගෑනු ළමයි මම කොහෙ බලන්නද අනිත් එක මම කල්පනා කරේ ඒ සින්දුවේ ගෑනු ළමයිගේ වචන නම් කීයක් තියෙනවද කියලා ලෝචනා අනුරාධා
මං හිතන්නේ මේ ගෑනු ළමයේ කේතරම් ගෑනු ළමයේ ප්‍රමාණයකට සින්දුවක් කියවමද කො? ආ අනිත් එක අපේ මේ කළු කොල්ලොට එක දුක් වෙන්න එපා. ෂහාන්ගේ සුදු දැකලා මොකද ඔයගලට පුළුවන්. නේද? ඔයාලට පුළුවන් සුදු වෙන්න. සුදු වෙන්න. මේ කළු නෙමෙයි ඉතින් මේ ඒ ඇවිල්ලා බ්‍රවුන්. හරි. මං මේ කියන්න හදන්නේ මේක හිත හදන්නේ. මේ කවුරුත් කවුරුත් දුක් වෙන්න එපා. මොකද මේ සුදු වෙන්න ක්‍රමයක් තියෙනවා. මොකද? ග්ලෝ කොලජන් බොන්. ඒක තියෙන්නේ 100%ක් ස්වභාවික දේවල්. ග්ලෝ කොලජන් කියන්නේ 100%ක්ම කොලජන් අතිරේකයක්. කොලජන් අඩුවීම නිසා අපේ සමේ හටගන්න රැලි වැටීම් ස්වභාවය, ඇස්සට කළුවීම, ඇස් කිලුණු ස්වභාවය, සමෙල්ලා වැටීම මේ වගේ වගේම තමයි කෙස් කෙස් ගැලවිලා යනවා නම් ඇත්තටම කොලජන් කියන්නේ හොඳ දෙයක් ශරීරයට එකතු කරගන්න. ඉතින් ග්ලෝ කොලජන් කියන්නේ කොලජන් අතරේ ඉහළින්ම තියෙන නාමයක්. මේක තමයි මම හිතා සුදු වෙන්න ඕනද? උනාට පහ සුදු කරලා දෙන්නද? ඒක තමයි කල්පනා කරේ. සුදු කෙසේ වෙතත් පහපත් අපි සුදු කියන වචනේ නෙමෙයි. අපි පහපත් වෙලා යමු. අපි ආරාධනා කරනවා අපිට ග්ලෝ කොලජන් වලින් සංග්‍රහ කරන්න කියලා. ලස්සනට පාටක්, සුවඳක් වගේම සුමිහිරි රසක් තියෙන ග්ලෝ කොලජන් දිනකට එක ශෂේ පැකට් සාමාන්‍ය වතුරට දිය කරලා බොන්න. ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. ඇත්තටම ඔව් මම දැකලා තියෙන ප්‍රතිඵල තියෙනවා. ෂහානි වා බොන්න එපා ඕක. මම බොන්නේ නැහැ මම ඉන්විසිබල් වෙනවා මේක. ඒ වගේ තමයි ෂහානිගේ ඒ ෂහානි කොවිතරම් ඒ විලාසිතාවන් වලද නිර්මාණශීලීද කියනවා නම් සංජානා දෙවිනි නෑ. සංජානාගේ ඒ විලාසිතා දැක්ම අපි ඉදිරිපත් කරන්න නියමිතයි මේ විරාමයෙන් අනතුරු. ඉතින් කොහමද කොහමද නාර බ්‍රේක් එකකට කලින් හිටපු කොල්ලෝ ටික නෙවෙයි දැන් ඉන්නේ දැන් නිකන් මෙහෙම සුදු කොල්ලෝ ටික ගන්නවා අනේ මේ දැන් මේ මට හඳුරගන්න බෑ ඔයගොල්ලෝ වෙනස් වෙන සුදු වෙලානේ ඉතින් අනිත් එක කෝ කොලජන් නෙවෙයි ග්ලෝ කොලජන් මොකද අට්ටිය කොලජන් වීර සුදු වෙලා සතුටින් ඉන්න වෙලාවේ වීවාත ඒකෝප්පයක් තිබ්බනම් ඒකත් හොඳයි උණුසුමත් එක්ක ඒ වගේම තමයි ඩයනා බිස්කට්ස් අමතක කරන්න හොඳ නෑ අපි මොකද ඩයනා බිස්කට්ස් කියන්නේ අවුරුදු 30කටත් වඩා ඉතිහාසයක් තියෙන බොහොම ප්‍රකට නාමයක් ලංකාවේ 1987 ඉඳලා ඒගොල්ල කුඩා ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ දැන් වසර 30කට වැඩි කාලයක් ලංකාවේ පාරිභෝගිකයන්ට රසවත් සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දුන්නු බිස්කට් ව්‍යාපාරයක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් තමයි මේ බිස්කට් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා හරි රසයි, පෝෂණීයයි, කන්න විය කාලා විවතේ කොප්පයක් බොන්න බොහොම අංග සම්පූර්ණ ටී ටයිම් එකක් කත ගන්න පුළුවන් කම ලැබුණා. ඒ වගේම තමයි අද දවසේ අපේ ප්‍රධාන අනුග්‍රහය CIB Fashion Shopping Center මේ මාස 3ක් පුරාවටම වට්ටම් මාස 3ක් ක්‍රියාත්මකයි. ඔක්තෝබර් මාසේ 31 වෙනිදා දක්වා මේ වට්ටම් ක්‍රියාත්මක වෙනවා. 150ක් දෙනවා සාරි සඳහා, ඒ වගේම 125ක් දෙනවා කර්න් සඳහා. ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 12ක් ණය පොලී රහිතව ලබා ගැනීම හැකියාව තියෙනවා. පෞල් පිටින් යන ලංකාවේ ආයතනයක්. ඒ වගේම තමයි අද දවසේ 75,000ක ත්‍යාගයේ ලබා දෙන්නේ සතීෂ් ජුවලරි විතින්. හිතේ තියෙන දේ නිම කරගන්න ඔබට පුළුවන් සතීෂ් ජුවලරි වෙත යන්න. ඒ 75,000 දෙන්න කලින් අපි මේ සූදානම CIB ජයග්‍රාහකයා හොයාගන්න තව එක අවස්ථාවක් තියෙනවා. මේ රූපය හඳුනා ගන්න මේ වෙලාවේ දෙදෙනෙක් ඉන්නවා ඉදිරියෙන්. හැබැයි මේ දෙදරාට අමතරව වෙන කෙනෙක් මේ රූපය හඳුනා ගත්තොත් ඒ තරගය තාමත් ක්‍රියාත්මකයි. අපි බලමු තුන්වෙනි අවස්ථාව ජයග්‍රහණය කරන්නේ දිවංකද තීක්ෂණද එහෙමත් නැත්නම් ඊතුරු හතර දෙනාගෙන් කෙනෙක්ද කියලා. මේ දැන් අපි දෙනවා අන්නර ඔය කන්නඩිය කරලා බැලුවොත් ඔයා නැත්නම් අර ඇන්ජලිනා ජොලිව ශෂිකා වගේ පේන්නේ වාද අන්න කණක් චාම්රවිසිං කවුද චාම්රද හරි දිමංක හරි දිමංක හරි චාමර වේදසිං මේ 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 කාන්තාවක් නෙවෙයිද වෙනම එකෙක් වෙද්දන්නේ නෑ නෑ චාමර වේදසිං තමයි දිමංක හරි ඈ හරිද චාමර වේදසිං ෂුවර්ද ඔව් මට නිකන් කොයි විදිහට කනට කරාබුවක් දාලා ඉන්නේ චාමර නෑ උනාට මට දුරට ඉන්නෙත් නෑ මොකද ඔක දාන්නේ අනන්තේ වර කණෙන් කණෙන් තියා කොණෙන්වත් හොදර ගන්න බැරිද කාව තව කෑල්ලක් බලන්න ඕනේ අනේ යාට
කණෙන් පවා අඳුරා ගන්න පුළුවන් විලාසිතාවක් තියෙනවා චාමරට ඒ නිසා බොහොම රූපයෙන් විතරක් නෙවෙයි කටහඬ තුලිනුත් තම අනන්‍යතාවයේ දිනාගත්තු චාමර වීරසිංහව කණෙන් අඳුනාගෙන මේ අද රාත්‍රියේදී CIB වෙතින් ලබා දෙන ත්‍යාගයේ හිමි කරගන්නේ දිවංක වෙල්ලාලගේ ඔබයි සිරාවට හරි අමාරු කොලජන් කියලා කොලජන් කියවම අමාරු කියලා ඇහුවම ඒක හොඳට තියෙන්න බෑ ජායයන් ඈ ඔන්න දැන් තියෙනවා පෞල් පිටින් ගිහිල්ලා shopping කරන්න පුළුවන් CIB එතන ෂා thank you චාමරයි කනෝ විදිර විද්දර thank you ආ අර කල කලින් දෙනත් ඇන්ජෙල්නාට පොඩි ස්තුතියක් දෙමු නේද ඇන්ජෙල්නා ජොලීට ඇන්ජෙල්නා තීක්ෂණ වා පොඩි කෝල් එකක් කරන්න කියන්නේ ඇන්ජෙල්නා ශෂිකාගේ මිස් වුණා නෑ අර කන්නඩ දෙක දාගෙන හිටියේ සංග්ලාස් දැම්මහම එහෙම තමයි පේන්නේ ඔන්න පළමු ජයග්‍රහකයා අපට හමු වුණා ජයග්‍රහණය කියන්නේ බොහොම සොඳුරු දෙයක්. අපි කොයිතරම් ඉහළට ගියත් අපි කොයිතරම් ජනප්‍රිය වුණත් ඒ ජයග්‍රහණය කියන එක හැමතිස්සෙම නැවුම් අත්දැකීමක්. ඒ වගේ තමයි ලංකාවේ තරුණයන්ට අවුරුදු කුමාරී බවට පත් වෙනවා කියන්නේ එක්තරා හේනයක්. සංජාන ගෙදරට දාලා බ්ලොක් කරලා දොරවල් වහලා තියද්දි TV එකෙන් බලන හැම ප්‍රෝග්‍රෑම් එකක් ඇතුළෙම තිබුණා අවුරුදු කුමාරී ප්‍රෝග්‍රෑම් එක. හැම නාලිකාවකම ඒක බලලා 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 අන්තිමට මේ අර කියපු ඒක මාර පීඩනයක් පොඩි ළමයෙක් විදිහට මට ඒක මාර මානසික වදයක් කරලා තිබුණා. නංගියාවෙන් පස්සෙත් ඒ පීඩනේ අඩුුන්නේ නැහැ. නෑ මං හදපු විදිහ දැක්ක හින්දා නංගිට එහෙම පීඩනයක් තිබුණේ නැහැ. නංගි එක එක ස්පෝට් කරනවා නම් මලන් කරනවා මම කිසිම දෙයකට මට යන්න දෙන්නේ ඉස්සර තාත්තමාව මොකක් හරි මගේ හයිට් එකක් තියෙන හින්දා මම එක එක ටීම් වලට ස්පෝට් වල තේරෙනවා. තාත්තා මට කියන්නේ ඔයා යන්න එපා බබ්බා ඔයා කළු වෙයි. මේ ඔවා හරියන්නේ නැහැ. එහෙම නැත්තම් මට සල්ලි ඩීල් කියනවා මේකේ මොන හරි ගන්න ඕවා ඒවට එන්න එපා කියලා. ඒකට මම පොඩි කාල රැවැට්ටුවේ. මම ඒ දවසේ මම ඒකේ අහිංසකයි ටිකක් ගොඩක් මෝඩයි. මීටත් වඩා. තාම මේ පොඩි පොඩි ගැටි තියෙන නැත්තුව නෙවෙයි. ඊට පස්සේ මට අපේ පවුල ඇත්තටම කිසිම කෙනෙක් රංගනයේට දායකත්වයක් නැහැ කිසිම අතක් දෙන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ අදහසක් නැති හින්දා වෙන්නේ ඇති නේ සමහරට රංගනය කියන්නේ මොකද්ද නිරූපණ ශාස්ත්‍රය කියන්නේ මොකද්ද කියන එක. ඒක ගුවන් හමුදාවේ හිටපු කෙනෙක් හැටියට අම්මට තාත්තට එහෙම ලොකු අදහසක් තියෙන නැතුව ඇති. අදහසක් කියන්නේ මෙහෙමයි. එයාලේ කැමති තාත්තා අඩුම ගානේ මම මේ ලොකු වෙලා ජොබ් එකකට යනවටවත් එයා කැමති වුණ කෙනෙක් නෙවෙයි. එයාට ඕනේ මගේ ඇස් මට්ටමින් තියලා මාව එයා අහන්න. මාත් සිත කතාව නේද ඒ කියන්නේ. ආදරේද? එහෙම මේ ඉතින් මට හිතුණා දැන් මං අඳුරන කට්ටියක් නැහැ ෆීල්ඩ් එක කිසිම කෙනෙක් නැහැ මට හිතුණා මං දැන් පැජන්ට් එකට යන්න තරම් මං එහෙම ලොකු එකකුත් නැහැ ඉතින් මට ඒක يعني මෙහෙම මම මෙහෙම අර මෙහෙම ස්ලීම් අපේ කවුද අකි වගේ එහෙම ඇඟලස්සර කෙනෙක් නෙවෙයි මේ අනිත් හිතුණා මේ අර්ධ කුමාර තරංගයකට ගියොත් මට හොඳට මං හිතුවා මට ජයග්‍රහණ කරන්න පුළුවන් වෙයි කියලා හිතුවා ඉතින් මම 2018 වසර තමයි මුලින්ම අවුරුදු කුමාර තරඟයකට ඇප්ලයි කරන්න හැබැයි අවසාන 12 දෙනාට එනවා වින් කරන්න බැරි වෙනවා ඊට පස්සේ අවුරුද්දේ මම ඇප්ලයි කරලා මම 3 වෙනියා වෙනවා ඉතින් ඒක මට මාර ලොකු දෙයක් මං ආපු ගමනත් එක්ක මට ඒක මාර විදිහට වටිනවා ඉතින් ඒ ආරම්භ කරපු ගමන තමයි මේ වෙනකන් චුට්ට චුට්ට මේ ශෙහානි තරම් ඔයා ඔයා ෆැෂන් වලට ඔයාට සෙන්ස් එකක් තියෙනවද ෆැෂන් ගැන ඔයාට අදහසක් තිබ්බද ඒ කාලේ නැහැ මලුක් ඇත්තටම දැන් පොඩ්ඩක් ඉස්සරහට එයි පොඩ්ඩක් එන්නකෝ අද ෆැෂන් එක පොඩ්ඩක් බලමු වාගේ වාච ආ දැන් වෙනස් ඉතින් ලස්සනට ඇඳලා ඉන්න කොට පොඩ්ඩක් ෆැෂන් එක පේන්න එපා අද බලන්න අද 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 සංජානකගේ ෆැෂන් එක බලමු ෆැෂන් එක කියන්නේ මේක මේ කලිසම හරි පහසු වෙනවා ඔය පොඩ්ඩක් මට මේ නියපොත් ඉඳලා බලන්න නියපොත්ෙත් පාට දෙකක් තියෙනවා නිල් පාටයි සුදු පාටයි නියපොතු සපත් දෙකෙන් ඇවිල්ලා එහෙම ඇවිල්ලා මේම බැලුවා නම් මටත් අඩ උසයි දැන් හීල්ස් දැම්මයි ඒ හීල් එක දාන්න උසගේ දාන්න 5යි 6යි ආයි ආයි ඉල්ලගෙන අඟල් හතරක් ඇති. ඔය වගේ. මන්තරම් නේ. දැන් මේ ඒක නෙවෙයි දැන් මම පෙන්වන්න හැදුවේ. ළඟදීම දැන් ඔයා අවුරුදු කුමාර උනායින් පස්සේ ඔයා අලුත් වැඩක් පටන් ගන්න තියෙනවා මේ
අවුරුද්දට සැරයක් අවුරුදු කුමාරියෝ ඉන්ට්‍රඩියුස් කරනවා මේ රටට නේද? ඔව් මෙහෙම මං එච්චර මේ අමගේ වැටුනේ. ඔයගේ වැටුනේ. ආවටින් දෙපා. නෑ මට හරි ආසයි මොකද මම ගොඩාක් හීන දැකලා තමයි මෙතනට ආවේ. තැනට ආගෙන මම ලොකු තැනකට ගිහිල්ලා නෑ මට පුළුවන් උඩම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට හිතුණා අර මං වගේ ආසාවෙන් ෆීල් එකට එන්න කවුරු හරි ඉන්නව නම් අත දෙන්න ඕනි කියලා මට පුළුවන් විදියට. ඉතින් මම හැම අවුරුද්දම සූර්ය අභිෂේක කුමරු කුමරු මංගල්ලි කියලා අවුරුදු ඉවෙන්ට් එකක් කරනවා. ඒකෙන් අවුරුදු කුමාරෝ සහ අවුරුදු කුමාරියෝ මේ වෙනකොට 48 දෙනෙක් විතර ඉන්න. දැන් ඕක ඇතුලේ සංජාන අලුත් වැඩක් කරනවා. හිතපු නැති වැඩක්. අලුත් ෆැෂන් එකක් ක්‍රියේට් කරලා පෙන්නනවා. ඔව් ඒක තමයි මට කියන්නේ ඒ විලාසිතාව කොහොමද හොයාගත්තේ? මෙහෙමයි අපි හැමෝම මේ ප්‍රසිද්ධ වුණත් ප්‍රසිද්ධ නැති වුණත් අර මොන හරි මඩක් ගන්න පුළුවන් තරම් තියනවා නම් පුළුවන් තරම් මඩ ගහලා ඒක උඩට ඇවිල්ලා ඒක ට්‍රෙන්ඩින් වෙන එක තමයි අද සමාජෙ වෙන්නේ. ඉතින් ඇත්තම කතාව කියනවා නම් මම ඒ දවස්වල මාරි ස්ට්‍රෙස් එකේ හිටියේ. මේ මට يعني කවුරු ළඟ හිටියේ නැහැ මගේ හස්බන්ඩ් ඉන්නේ ඕස්ට්‍රේලියාවල හින්දා මේ අම්මත් දැන් නැහැ නේ ඉතින් තාත්තත් ළඟ නැහැ. මේ ඉතින් මට අර වැඩ කරද්දි මම හැමදේම බලන්න ඕනේ හෝටල් එක බලන්න ඕන අනම් මනම් කරන්න ඕනේ. ඉතින් උදේ වරුවේ මම ෂෝට් එකයි ටී-ෂර්ට් එකයි දාගෙන දැන් වැඩ ටික කරලා දැන් ෆන්ක්ෂන් එක පටන් ගන්න ඕන වෙන තියෙද්දි තමයි මට මගේ කොස්ටියුම් එක ආවේ. ඇත්ත කතාව මේක. ඊට පස්සේ මේ ෆිටෝන් එකටත් ගියේ නෑ මේකප් කරලා හැයක දාලා මම ඇඳුම ඇඳගත්තා. ඇඳුම ඇඳගත්තා ඊට පස්සේ චිප් එක දාන්න බෑ මෝර තදයි. ඒක මම මහතත් එක්කනේ මෝර තදයි. ඊට පස්සේ මේ කොහොම හරි කට්ටිය හතර බසණෙක් එකතුලා චිප් එක දැම්මා. මං හිතේ හරි දැන් ඕක ඕකේ වෙයි කියලා. ෆන්ක්ෂන් එකට යනකොටම ෂිප් එක ටිංගල් පැන්න පිටිපස්සේ දැන් ඒක කියන්නේ මෙහෙම ගැලවුණා. ඒක ගැලවුණා මැඩින් ඈත් වෙච්ච එක මෙහෙම ඈත්ලා ගියා. දැන් කරන්න දෙයක් නැහැ ළමයිගේ ෂෝල් අනම්මනම් තිබ්බ. ඒකෙන් අර බෝ එකක් වගේ හදලා කට්ටිය පිටිපස්සට කටු ගහලා අමුණලා දැන් ඉදි කටුත් නැහැ හොයාගෙන එහෙම කරා. ඊට පස්සේ මේ රෑම්ප් එකට නගිනවත් එක මගේ ගවුම මේ හරියටම පාලල තිබ්බේ. මෙතනට ඒක ඉරුණා ගවුම තද වැඩි හින්දා ඊපස් මට කරගෙන යන්නේ මාටි මෙහෙම රෑම් කරගෙන මෙහෙම ස්ටේජින් බහප ගවුම මට ඇඬෙන්න වගේ ඒ තරම් අවුල්. ඊට පස්සේ කරපුවෙ නෙට් එකක් තිබ්බා. දැන් ගවුම තැඹිලි පාට ඒ නෙට් එක අරන් ටක් ගාලා මලක් වගේ ගහලා මෙතන ගහගත්තා. හරිද? දැන් ඊට පස්සේ ඒක ඩාන්ස් එකක් ගිහින් කරා ළමයින්ට අර ක්‍රවුන් දාන වෙලාවේ මෙහෙමනේ ගවුම තද හින්දා වටේට කැරකිලා ඒ මෙතන තිබ්බ එක මෙතනට ඇවිල්ලා. ඉතින් ඕක තව එඩිට් කරලා ගොසිප් ගහලා වටේ යවනවා. දැන් ඉතින් මම එකපාරට මට ඒක එදකොට මම බැලුවා ඇයි මේ මොකද වෙලා තියෙන්නේ කියලා. බැලි දින මගේ ගවුමට ගන්න. ඊට පස්සේ මම හස්බන්ඩ් කීවට පස්සේ එයා මාව සර්ප්‍රයිස් කරන්න එදාම ලංකාවට ආවා. එයා කිව්වා ඕක පැටිය බලන්නවත් එපා වැඩන්නේ අපි දන්නවා මොකද උන්නේ කියලා. කට්ටිය ඕක කරන එක ඔයා ඒක එන්ජොයි කරන්න ඕන ගොසිප් එක ගැහුවත් ආසාවෙන් hina වෙලා ඉන්නේ. ඉතින් මම ඒක බල බල hina වුණා. ඔව් ඇත්තරම මේ Thank you Asasita ඔබ හැමදෙම කතා. අපි අපේ ආදරණීය මාධ්‍ය මේ කතාවට. ඔව් ඇත්තරම මේ අපේ හරි busy life එකක් ගත කරන සමානට අපේ මේ mistakes වෙනවා. හැබැයි ඒවා අන්තර්ජාලය තුලින් වෙනම කණ්ඩායමක් ඉන්නවා create කරලා. ඇත්තරම සංක දැන් ඒ වගේ කණ්ඩායම් තුලද ලංකාවේ music ඇතුළු කලාව රඳාපවතින්නේ විශේෂයෙන්ම මේ ට්‍රෙන්ඩ් කරන එක, gossip ගහන එක, ඒ දේවල් ඇත්තරම ගායකයෙක්ට අවශ්‍යද? තමන්ගේ සින්දුවක් හිට කරගන්න මාර ප්‍රශ්නයක් කියුවා. ඒ කියන්නේ එක ෆ්ලෝ එකක ඇවිල්ලා එක පාට නිකන් මාර ප්‍රශ්නයක් කියුවා. මේ මගේ මතය. ඒ කියන්නේ මගේ මතය නම් ඇත්තටම ඒ කියන්නේ මේ වෙලාවේ මියුසික් විතරක් නෙමෙයි ධනංජය. මේ වෙලාවේ මේ රටේ සිද්ධ වෙන සියලුම දේවල් රඳාපවතර තියෙන්නේ ඔය කියන පුද්ගලයන් සහ ඔය කියන කණ්ඩායම් මත තමයි. ඒක මියුසික් විතරක් නෙමෙයි. ඒ කියන්නේ මේ රටේ දේශපාලනය ගත්තා මේ රටේ සියලුම කාරණා ගත්තත් මේ හැම දෙයක්ම අද කියන්නේ සෝෂල් මීඩියා කියන ප්ලට්ෆෝම්ස් ත්‍රූ තමයි යන්නේ. ඒක ලැජ්ජාවට කාරණාව වෙවිලා මේ රටෙන් එළියට ගිහිල්ලා මේ රට බලන් ඉන්න මිනිස්සෙක්ට මේ රට ගැන පේන විදිහත් පෝට්‍රේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ওই සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් වලට. ඒක අතිශය ලැජ්ජයි. ඒ කියන්නේ එක්සැම්පල් එකක් පොහුගිය දවස්වල ක්‍රිකට් කෙනෙක්ට ප්‍රශ්නයක් වුණානේ. එතකොට ඒ ක්‍රිකටර් කෙනෙක් ඒ ක්‍රිකටර්ට ප්‍රශ්නේ වෙච්ච වෙලාවේ ක්‍රිකටත් එක්ක ඒ කතාව හැදිච්ච ඒ තරුණිය ගැන ඒ රටේ කිසිම මාධ්‍යකින් හෝ ඒ රටේ කිසිම ප්ලට්ෆෝම් එකකින් ඒ ගැන කතා කරේ නැහැ. එයාගේ අනන්‍යතාවය ගැන කිසිම දෙයක විදිහට එලීට දෙන්නේ නැහැ. නමුත් ඉතින් මේක තුච්චයි. ඒ කියන්නේ මේ රටේ ඒ මේ මන්ද මේ සියලුම මාධ්‍යත්මයකට වග කියන්න ඕන අනිවාර්යෙන්. මම ඒක මොහොම බය නැතුව කියනවා. ඒකට හේතුව මම සෝෂල් මීඩියා වලින් ආපු කෙනෙක් නොවන නිසා. මාව සෝෂල් මීඩියා වලට විනාශ කරන්න බැරි නිසා. ඉතින් මම කියන්නේ ඒක වෙනස් නොවන තාක්කල් මේ රටේ තියෙන හොඳ නරක අප්සෙට් මඩ
සියලුම දේවල් කන්ට්‍රෝල් කරන්නේ මේ එක ටීම් එකකින්. ඉතින් මං කියන්නේ ඒක අයින් නොවන තාක්කල් මේ රට සදා සාම්ප්‍රදායික මේ රට සදා නොවෙනස් වෙන මේ කියන්නේ ඩෙවලොපින් කන්ට්‍රි කියලා හැමදාම අපි කියනවා. සම්වර්ධනය වෙමින් පවතින කෙසේ වෙතත් සංවර්ධිත රටක් වෙන්නේ නැහැ ධනංජය. කියන්නේ මේක කතා කරන්නේ යොත් මේ 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 ෆෝමැට් එකට ඒක සෙට් වෙන්නේ නැහැ මම මේ කතා කරන දේවල්. ඉතින් මේ ඔව් අපි ඒක ඒක කෙටියෙන් හරි එක කියමු ඒක හොඳයි. මම එන්නේ නැත්නම් මේ ප්‍රෝග්‍රෑම්ස් වලට ඇත්තටම කියනවා නම් ආවට පස්සේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ රට ගැන. කියන්නේ අපි මේ රටේ සිවිල් වටිනාකමක් ලැබිච්ච මිනිස්සු විදියට ධනංජය අපිට පුළුවන්කම තියෙනවනේ මේ රට ආරක්ෂා කරගන්න. නමුත් අපි හැමදාම චැනල් එකක වෙන්න පුළුවන්, ප්‍රෝග්‍රෑම් එකක වෙන්න පුළුවන්. අපි හැමදාම කතා කරන්නේ මේ රට ඉස්සරහට අරන් යන්න ඕනේ දේවල් ද කියලා ප්‍රශ්න කරන්න හරි කාලේ දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සිවිල් බලයක් තියෙන මිනිස්සු විදියට. මොකද අපි හැමෝම අද මෙතන ඉන්නේ මිනිස්සු නිසානේ. ඒතර මේ රටේ මිනිස්සුන්ගේ බුද්ධි ගලනේ. මේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිය කොතනටද අපි අරන්ගෙන යන්න ඕනේ. මේ රටේ අධ්‍යාපනය කොහෙටද අරගෙන යන්න ඕනේ. ඉතින් මේ සියලු දේවල් රඳාපවතින්නේ අපි වගේ සිවිල් බලයක් තියෙන මිනිස්සු සහ සිවිල් බලයක් තියෙන මේ මාධ්‍ය නාලිකා සහ සියලුම මේ සමාජ මාධ්‍ය ජාලා තමයි ඒකට වග කියන්න ඕනේ. ඉතින් ඕනම බොරුවක් ඇත්ත කරන්නත් ඕනම ඇත්තක් බොරුවක් කරන්නත් මේ සෝෂල් ප්ලැට්ෆෝම්ස් වලට ඉඩ ලැබිලා තියෙනවා. දැන් මේ නංගිලා කතා කරපු ගොසිප්ස්. ඔය දැකලා තියෙනවද ජීවිතේට මේ එහෙම කියන්නේ ඔස්ට්‍රේලියාවේ හෝ ඔය කියන සංවර්ධන රටවල ගොසිප් එලීට් එවිලා දැකලා තියෙනවද? වැඩි වුණා වා කියන වගේ දැන් දීපිකා පොදුකෝන්ට වෙන අප්සෙට් කෑලි ඔයගොල්ලෝ දැකලා තියෙනවද? දවස් දෙක තුනක් කියනවා. නෑ ඒ ඔක්කොම අයින් කරනවා. නමුත් මේ රටේ ඒක තමයි වැඩිපුරම පෙන්නන. දැන් වැඩි වුණා මං හිතන්නේ වාටත් ඒ වගේ අත්දැකීමකට මූණ දෙන්න වුණා ඔබ නොවන කාරණාවක් අතර නිර්වත් ඡායාරූප පෙළක් එක්ක ඔබට මඩ ගහන්න ගත්ත සෝෂල් මීඩියා වලින් ඒක මං හිතන්නේ වාටත් බලපෑමක් වෙන්න ඇති කොච්චර වුණා බලපෑමක් කියලා කියන්නේ මම නම් ඇත්තටම මොකද ඒක ගණන් ගන්න නැහැ ඔවා ගත්තොත් එම අයි ડિප්‍රෙෂන් පැත්තටම යනවා ඒ කියන්නේ අප්සෙට් වෙන්න ගත්තොත් හරි මානසිකව හරියට වැටෙනවා ඉතින් ඔය වගේ දේවල් ඇත්තටම මොකද ඒ මිනිස්සු අපිට පාලනය කරන්න බෑ ඒතර අපි දැනගන්න ඕනේ අපේ මානසික මට්ටම හරි තැනක තියාගෙන ඉන්න මොකද අපිට වෙන දේවල් පිට මිනිසු කරන දේවල් අපිට කන්ට්‍රෝල් කරන්න බෑනේ ඉතින් ඔය පොඩි වීඩියෝ එකක් මම කරා යම්කිසි වෙන වැඩකට මේ මේ වෙන ප්‍රොඩක්ෂන් එකක් එක්ක ඉතින් ඔය ඒ වීඩියෝ එකෙන් ස්ක්‍රීන් ෂොට්ස් වගේක් අරගෙන මගේ ඔය අනවශ්‍ය මේ රූප වගේ හදලා තිබුණා ඉතින් මම කියන්නේ දැන් අපේ ගොඩක් අය දැන් මේ මම දකින විදිහට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගෑන් ළමයි යම්කිසි මට්ටමකට ඒ වගේ අර අර අවබෝධය කියන එක වැඩි දියුණු කරගෙන තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් පාසල් යන ගෑන් ළමෙක්ට වෙන්න පුළුවන් ජොබ් එකක් පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන ළමෙක්ට ඒ ළමයාගේ ජීවිතේ ළමයාගේ ලෝකේ තමයි ගෙදරයි රැකියාවයි වෙන්න පුළුවන්. එතකොට සමාජ දැනුමක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ඔගොල්ලෝ කරන්නේ හරි නරක වැඩක්. එතකොට ඒ වගේ කෙනෙක් සුයිසයිඩ් කරගන්න තැනකට යන්න පුළුවන්. එතකොට ඒකට වග කියන්න ඕනේ ඔය හදන කෙනා. එතකොට ඉතින් මම ඇත්තටම ඒකට කම්ප්ලේන් කරලා මම ඒකට මං ක්‍රියාමාර්ග ගත්තා. නමුත් මම කියන්නේ ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. ඒ වගේ දක්ෂතාවයක් තියෙනවා නම් ඒක තමන්ට වැදගත් විදිහට තමන්ට ක්ලාස් එකක් තියෙනවා නම් ඒක තමන්ට සල්ලි හම්බ කරගන්න පුළුවන් විදිහට තමන්ගේ දක්ෂතාවය පාවිච්චි කරන්න. අනවශ්‍ය දේවල් එහෙම කරන්න ඇත්තටම හොඳ නැහැ. මොකද ගෑල් ළමෙක්ට හෝ පිරිමි ළමෙක්ට මේක දෙපැත්තටම පොදුයි. එහෙම මඩක් ගහනවා කියලා කියන්නේ අනික මේ ගොඩක් කරන්නේ මේ අපේ වයස ඒ කියන්නේ මේ 20 පහ වෙච්ච කට්ටියත් නෙමෙයි. ඔය සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන අවුරුදු 15, 19 ඔය වගේ ළමයි තමයි කරන්නේ. මොකද ගෑල් ළමයිගේ මේ ලංකාවේ ඔය පිටරට තියෙන ඔය ප්‍රශ්නේ අපි හිතන්නේ පිටරට හරි අය පොෂ් එහෙම කියලා නැහැ. ඒගොල්ලන්ගෙත් මේ මානසික අපි හැමෝම මිනිස්සුනේ. මේ මානසික මට්ටම තමයි තියෙන්නේ. එතකොට අර මේ ලංකාවේ විශේෂයෙන් අපි දැන් ලංකාවේ නිසා කතා කරොත් එහෙම ලංකාවේ ගෑන් ළමෙක් නිකන් හරි මේ අතපැත්ත පෙවුනොත් ඒ ළමයට නරක දෙය කියනවා. උදාහරණයකට ගත්තොත් එහෙම මම මේ පහුගිය මෑත කාලෙක මම දැම්මා මගේ ඔසරියක් ඇඳලා. ඩෙනිම් එකක් ඇඳලා නම් මට දුක නැහැ. ඔසරිය එකක් ඇඳලා මම දැම්මා මේ මගේ බඩේ පේනවා කියලා. ඔසරිය ඇඳහම බඩ පේනවා තමයි. හරිද? ඉතින් ඒකට මිනිස්සේ කමෙන්ට් එකක් දාලා ඒක සෙල් ලිපියක් වගේ එකක්. ඒකට දාලා මේ කාමය මෙහෙම කරනවා මෙහෙම අවුස්සනවා. මම ඉතින් දැම්මා ඉතින් යාට ඒක ලස්සන මං කියලා දැම්මා. ඉතින් ඊට පස්සේ යාමාව බ්ලොක් කරලා ගොඩක් දේවල් කළා. ඉතින් මං අන්කල් කෙනෙක් ඉතින් පව්.
මේ අහිංසකයි මේ මිනිස්සු ඉන්නේ අන්තර දෙමුණ්ඩන් වල වෙනවා හරි කොහේ හරි අංගල් දීපේ ඉන්නේ නෑ එතන ඉතින් එයා බලන්න එතන කාමයේ හැසිරෙන හැටි එයා වයිෆ් ගෙදර තියාගෙන මගේ පින්තූර බලන ඒක නම් අද අපි ටිකක් සංකීර්ණ වා ඈ අපි පොඩක් අපි වෙනස් විදිහ සින්දුවක් අහමු අපි සංකක සින්දුවක් අහමුද සංජානටයි ශෙහනටයි ආරාධනා කරන මේ රෝස කල්පනා ගීතයට පොඩි හැපරින් පාරක් දාන්න අපි ආමු සංකකේ රොස කල්පනා රොස කල්පනා මා වෙලා පායලා රැපුරා संसारे सीमा एक मैं त आसेद रुचाया पाया मैं मागे श्रृंगारी बेना तने न पा तने न पा तने न पा एनीजा आदरे ट हेतु के न आदरी होया रुस कल्पन मावेला पायला रे पुरा sala awado pavela masya ai a ese tu sem langvila maha epave gimhane asha rosta ससरेम हेमदाम ओना बहिला मन से मसेया देने न बा एनीजा आदरे न हेतु के न आदरी मया उस कल्पना मावेला पायला रैपुरा हीनिया सला आवदो पावेला मासया रोस कल्पना मावेला पायला रैपुरा इनिया सला आवदो पावेला मासया ඒක නම් මම්මේ කල්පනා කරේ සාමාන්‍යයෙන් ওই සින්දුවේදී මේ යෝ නෙගටිව් යද්දි ෂෙහානි දැන් මම නෙගටිව් එකේ ඉන්නේ නෑ අයියා කියන්නේ මට ලැජ්ජයි මට ලැජ්ජාවක් කරන්නේ ඒකනේ ඒක ලැජ්ජාව මොකද්ද කියන්නේ ඒකට මේ කන්ටේජස් වුණා ඒක අනිත් එක්කට බෝ වුණා ඒක ලැජ්ජ වෙලා ලැජ්ජල අන්තිමට මමයි ලැජ්ජ වුනේ මේ දෙන්නට නටන්න ආරාධනා කරපු මම අපි ඔක්කොම ලැජ්ජ වෙන අවස්ථාවක් ඇරෙට මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ඒකයි අපි ඒක වෙනම නටමුද අපි කියන්නේ අද රැට අපි නටන්න දාගමු දෙය වැඩේ හොඳයි මේ 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 සංගීත සම්දර්ශන කියන්නේ ඇත්තටම මේ බොහෝ දේවල් සිද්ධ වෙනවා මේ සංගීත සම්දර්ශන ඇතුලේ දිමංක මං හිතන්නේ ඔ දිමංකට ඇති බොහෝ සුන්දර අත්දැකීම් නෙවෙයි අසුන්දර අත්දැකීම් මේ සංගීත සම්දර්ශන වලදී මම අහලා තිනවා ඩිමන් කියන රෝවන මිනිස්සු ගාමරා ගන්නවා සපත්තු කරනවා සපත්තු කරලා ගහනවා බෙල්ල එල්ලෙනවා බඩ කපනවා මොකද ඒක අතර අයියා කිව්ව දැනේ නියම මේ ඩිමන් කියන්න කලින් මරුම කතාවක් තියෙනවා ඩිමන්ක ආපු මුල්ම කාලේ වගේ මමයි ඩිමන්කයි ෂෝ එකට ගියා කොහෙද මල්ලි අර අර කොහෙද මේ කිනිදි වෙල කිනිදි වෙල ගියා දැන් ෂෝ එකේ අපි සිං කරා
සල්ලි නැහැ. ඊට පස්සේ අන්තිමට අයිතිකාරයා ගෙදර එන්න ගියා. ඒ කියන්නේ ෂෝ එක කරපු කෙනා ගෙදර එන්න ගියා. පස්සට ආය දාන්නේ ෂෝ එක කරපු එකා කවුද කියලා පීයේ ගනලා. ඔව් මොකද කරන්නේ. මේ ඇයි මෙහෙම වෙන්නේ? තව තව ඔයාට වුණා වේදිකාව ගිහලා වගේ බෙල්ල ඉල්ලුණා කවුරු හරි. ඒ නිමිති කළදී. නිමිති කළදී 10-15 මම දැන් බර ගානක් සෙනක දෙමන් ඉස්සරහ ක්ලවුඩ් එකේ ඉන්න තැනට පොඩ්ඩක් අර පුරුද්දට ගිහිල්ලා සෙට් වෙලා ඉන්නේ ගුරු වෙලායි ගිහින් එනකොට එක පාට මන් දැක්ක ස්ටේජ් වොන්න කල එක අර රැන්ඩි ඕටන් ෆයින් එක ගෙනම ලෝන්ස් කිමුම වෙල්ලට වැන්නා අන්තිමට මගේ ගානට මගේ අතට අහුුනේ කොල්ලව දැන් මම කල්පනා කරේ මේ වෙලාවෙ තැනක කුංසිරි අංකල් වගේ හිටියනද ඒක ඉදා වැරදි ඕ ඕ දැන් මිනිස්සුන්ට දැන් අවුරුදු 60 ගානක වගේ වයසක මිනිස්සෙක් එම වැටුනොත් එම ගෙලින්ම ඉතාලම බරපතල සත්‍යයක් සපත්තු ගලේ මෙකෙහෙද වාගේ එහෙදි තමයි එහෙදි දැන් බෙල්ල එල්ලුණ ගමන් කොල්ල එපාරේම ලොග් ගාලා බිම අතෑරුණා හරිද අවුට් එයාට කන්ට්‍රෝල් නැතුව ගියා මම කකුල උඩ ගිය ගමන් සරප් සපත්තු ගැලෙව්වා මම දැනගත් මට දැන් යට ඉන්න කට්ටිය මොනවල් ටික පේන්නේ තනන් ජයි කෑමක් තියෙනවා මොකද බුදුන් දිස් සපත්තු දීවන් ගොඩයි කියලා ඉස්සරහනොත් පිටිපස්සෙන් බැස්සයි පිටිපස්සෙන් ගහලා දැන් දුවන් යනකොට අම්මලා දින 150ක් කර ගලවගෙන ඉන්නවා මං හිතුවා කෑමක් තියෙන්නේ ෆොටෝ එකක් ගහලා මිසක් අය අද ලොයෙක් කරන්නේ අච්චර ප්‍රශ්න තියෙද්දි ඊට පස්සේ ටික වෙලාවක් යනකොට තමයි ආරංචි උනේ මේ ප්‍රසංගේ සංගීත සපේ උප සංගීත කණ්ඩායමකට ගහලා තිබ්බ මේ සංගීත කණ්ඩායමේ සංගීත උපකරණ පොඩි කරලා අර සහරා ෆ්ලෑෂ්ද ඔය ඕ ඉතින් ඇත්තට මේ ඒ වැඩ කරන එක අර අයියා කියන වගේ ඉතාලම මේ ඇයි අර එක සැරයක් කරා දැන් අර මේ දැන් අර අපි මෙහෙම සින්දු කියද්දි ගායකයෝ මෙහෙම දෙනවනේ ක්‍රවුඩ් එකට සින්දු කියන්නේ කියලා අරන් දුවන තමයි අර මගේ මයික් එක අරන් දුවා මෙහෙම මෙහෙම කරා අරන් දුවා ඕ ඒ කියන්නේ විනයක් නැති මට්ටමක් තියෙන්නේ අර මානසිකත්වය අවුල් කරගත්තාම මේ මිනිස්සු කරන්නේ මොනවද කියලා සමහරලාට වාහනවල ඌරලා නේනිලා සමහරලාට වාහනවල දැන් නිලා ඔයාට දැන් ඔය මුලින්ම ෂෝ යද්දි වාහනයක් තිබ්බේ නෑනේ කාර් එකක් තිබ්බේ නෑ ත්‍රී වීල් වල ගිහිල්ලා බයික් වල ගිහිල්ලා ලස්සන වාහනයක් ළඟ හේතුලා ඉන්නවලු ඕගනයිස් වෙනකොට ඇත්තද ඒක තමයි ඇත්තට මට සුපර් ස්ටාර් ඉවර වෙනකොට මට ප්‍රසංග ටික හැදිලා තිබ්බේ ටුවර්ස් ඉඳන් එතකොට වාහනයක් තිබ්බේ නෑ ඇත්තටම යාළුවොත් එක්ක බයික් එකේ සහ වැඩිපුර ත්‍රිවිල් වල තමයි වැස්සට එහෙම හවුවෙන නිසා ත්‍රිවිල් වල ගිහලා ඉතින් එතකොට කන ගිහිල්ලා ඈතින් කන කිලෝමීටරයක් මේ මීටර 500ක් විතර කොහෙන් හරි ගේකින් වාහනේ දාලා පයින් ඉතින් යන ජැකට් එකක් දාගෙන ඉතින් එහෙම ගිහිල්ලා ඉතින් එතකොට කන මේ වාහනයක් ගාවටලා ඉතින් ඉන්නවා ඉතින් වාහනේ එහෙම අතීතයේ තියෙන අර දිමංග කිව්වා වගේ කියන්නේ හැමෝම නෙමෙයි කියන්නේ පොඩි පිටිසක් තමයි අර වගේ අර විනය නැති සෙට් එකක් ඉන්න නැත්නම් හැමෝම ඉන්නේ ගොඩ දෙනෙක් ඉන්නේ සංගීත බලන්න අපිට ආදරය කරන පිටිසක්. අර කීප දෙනෙක් ඒ අතරින් ඉන්නවා කියන්නේ ගලක් වුණත් ගහන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් තියෙන අය ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම හරි වැරදි. එහෙම වෙන්න එපා නේ. අපි ෂෝ එකක් කරන බොහොම ලස්සනට විනෝදයෙන් කීප දෙනෙක් කරන වැරද්ද හැමෝම නෙමෙයි නැත්නම් බලන්න යන හැමෝම එහෙම නරක නෑ. ඈ ඕක ඉතින් ඒ කියන්නේ මේ තරංජේ ඕක ඇත්තටම නිලාන්ට අපේ දිමංගට අපිට විතරක් නෙමෙයි ඕක මේ බ්‍රෑන් ඇඩම්ස්ට කියලා තියෙනවා මම දැකලා තියෙනවා. මේ ළඟදී දැක්ක බ්‍රෑන් ඇඩම්ස් සිං කරනවා මේ සමර් ඔෆ් 69 සින්දුව. සින්දුව සිං කරද්දී මේ කොල්ලෙක් හෙල්ල මයික් එක දුරගෙන මිනිහා සිං කරන්න ගත්තා. මේ වැඩේ තියෙන දැන් අපේ සිංගර්ස්ලාට අපේ කියන්නේ අපිට වඩා ඒගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රි එක ගොඩක් ලොකුයිනේ. ඔව්. ඉතින් ඒගොල්ලන්ට එක්ක බොඩි ගාඩ්ස්ලා 10 දෙනෙක් විතර යනවා. ඉතින් අපිට බොඩි ගාඩ්ස්ලා නැහෙනි. මේ හිමුනොත් එහෙම මේ ගෙවන ගානවාගේ තුන් ගුණයක් තා ගෙවන්නත් වෙනවනේ. ඒතර ආයන්ඩන ඔයගොල්ලෝ. ඉතින් ඒක මේ ඉන්ඩස්ට්‍රි එක ඇත්තටම තව ගොඩාක් ඉතින් ඉස්සරහට හැදෙන්න ඕන දේවල් තියෙනවා. ඇත්තටම ඉතින් ඔබම තමයි මේ ආරක්ෂා කරන්න ඕනේ මේ කලාකරුවන්ව බොඩි ගාඩ්ස්ලා ඕනේ. මොකද ඒ ආදරය තමයි ඔවුන් ආරක්ෂා කරලා තියෙන්නේ අවුරුදු ගාණක් අපේ ප්‍රවීණ පරම්පරාව ගත්තොත් ඉතින් කොහොම හරි ඉතින් මේ වගේ දේවල් එලා තිනවා සංගීත සම්දර්ශන ඇතුලේ. හැබැයි මොන දේ වුණත් රැට ගෙදර ගිහිල්ලා හොඳට නාලා නිදාගන්න. අය නානකොට ෂැම්පෝ જાතියක් පාවිච්චි කරනවා. කුමාරිකා ෂැම්පෝ පාවිච්චි කරන්නේ. ඒගොල්ලගේ මේ ෂැම්පෝ જાති පහක් වගේම කන්ඩිෂනර් જાති තුනක් හඳුන්වා දෙලා තිනවා. Thick and Strong,
long and black, soft and shine kiyana me kaanda thuna yatate me shampoo hadunala dilla thiyena kumarika shampoo gena seerasiyama swabhavika amudravya walin samannita wana athara magen hissakes wala poshane athi karana viliba palane karimin wadat sinidu kondayak obata laba deemata niyamitai kumarika api 75000 tyagaya pirinamana e prashne ahanawa me viramen anathuru Iting kohomada mage anduma ada tikak nil paada da huru ada boys lane wede purinne boys lane nama nil paada thora gatta sanjeeva elegance fashions matak karanawa paanadura pahuwela tikak dura yanakota thiyena dakunu wada patte elegance designs sanjeeva stuti mage menna me wage mage lassana jackets thiyena etana gila ganna puluwa sanjeeva stuti e wagema hawasata viva ekak bila Viva ekak bonakata dewal godak kara rasakatha rasa mohothawal tawat rasakatha karanna puluwak ukuma uku viva akthaya kopayak bonna hondama welawa thamai eigulu kiyena welawata hawasa welawa hite pirena viva ekak ukuma uku thaya kopayak bonakata eka hitanalu eka koi welawa biwat me thamai eka bonna hondama welawa kiyana nisa viva ekak bonna habai bonna kalin Diana biscuit kalakut kala ඒ රස විඳින්න මොකද ඩයනා කියන්නේ අවුරුදු 30ක් පුරාවටම ලංකාවේ විශ්වාසය දිනාගත්තු නිෂ්පාදන ආයතනයක් ලංකාවේ දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි මේවා හදන්නේ. එතකොට රසයේ ගුණය පිළිබඳව විශ්වාසයක් තියාගන්න පුළුවන්. CIB ප්‍රධාන අනුග්‍රහය මතක් කරනවා. ඊට අමතරව මතක් කරනවා සතේෂ් ජුවලරි ඕන්ගෙන් රුපියල් 75000ක ත්‍යාගයක් දැන් තව පොඩ්ඩකින් අපේ කෙරේ දිනා ගන්නවා. සිතේ තියෙන දේ පළදින්න සතේෂ් ජුවලරි Run lower, run kirula, obey sihin run nimayuma, viswasaniya lesa, nishpadakayage atimma obata laba ganna puluwan, 871 blue bandle para, kolamba 15 lipiniyata giyothin, me okkomala ekapara giyat, tawa godak denek giyat, bus pitin giyat, honda vishala ratawahana pramanayak nawaththanna puluwan, ida thiyena kiyadath thun sandahan karana, e nisa gihilla bohoma nivisana sille tamanta awashya karana, e ratran bandaya nishpadanaya karala ganna, nirmanaya karala ganna, ounggen udawa laba ganna පුළුවන් එහෙමනම් අපි ප්‍රශ්න අහන්න කලින් අපි සංජානට යාගේ පෙම්වතාර පණිවිඩයක් කියන්න තියෙනවලු අපි ආරාධනා කරනවා ගීතයකින් මේ පණිවිඩය දෙන්න කියලා Pearl Jam සංගීත කණ්ඩායමත් Oh,
වැදගත්. ඔව් මොකද්ද? මොකද්ද පොඩ්ඩක් ඉන්න කියන්නේ. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මෙහෙමයි ගායක හතර දෙනෙක් සහ ඇත්තට අකි රංගන ශේෂය හිටියට ඇත්තට යා ලස්සන සින්දු කියන පුළේ යාත් ගායිකාව. අනේ මට සමාවෙන්න. මොකද සමාවෙන්නන්නේ? අපස්සතාවකට පත් වුණා නේද? මොකද නෙවේ. ඔයා ඇත්තටම සමාවෙන්න ඕනේ ඕකට නෙවේ. සමාව. ඔයාගේ හස්බන්ඩ්. හරිද? විහංගට ඔයා පණිවිඩයක් ඇරියා ලංකාවට එනකොට රත්තරන් තෑගි බඩු ගේන්න එපා කියලා. මේ සින්දුවේ තියෙන එකනේ. ආ නන් රුවන් ගේන්න එපා. ඒ දෙක දිලා ආදරිල්ලන්නත් එපා. එනවනම් පොඩි චොකලට් එකක් ඔය පොඩි ලාභ මොන හරි දෙයක් අරන් එන්න කියලා. ඒකට හේතු දන්නවා. එයාගේ බලාපොරොත්තුවක් තියෙනවා අද දවසේ රත්තරන් වලින් දෙන තෑග්ග දිනා ගන්න. හැබැයි ඔහොම කියලා දුන්නට වුණා. කොච්චර ලොකු ප්ලෑන් එකක් ඒ සින්දුව ඇතුලේ තිබ්බද? විහංග විහංග කියන්නේ ගායකයෙක්. එයාගේ මියුසික් වීඩියෝ එකට ගිහිලා තමයි ඔයා ආව. චික්‍රිපාන් උනේව දෙන්න. එයාගෙන කියමු. ඔව් ඇත්තට මේ විහංග කියන්නේ ගායකයෙක් කියන්නේ මෙහෙම එයා ආසාවට සින්දුවක් කරා. එයාට හැබැයි සින්දුව. ඉතින් ඔයාට මේකල ආස නැතුව සින්දු කියනවා කියලා. නෑ 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 නෑ. මෙයාල ප්‍රොෆෙෂනල් ගායකයනේ. ගායකයෝනේ අපි ආස කරන ආදරය කරන රටේ හැමෝම දන්න කියන කට්ටියනේ විහංගට ආසාවක් එයා ලංකාවට ආපු වෙලාවේ ආස ඉඳලා සින්දුවක් කරා. ඒක මියුසික් වීඩියෝ එකට මම ගියා. විහංග සින්දුවක් කරන්න ආස හින්දා කරාද නැත්නම් ඔනාලිව ගන්න ඕන නිසා සින්දුවක් කරාද කියලා දැන් රහස් පරීක්ෂක සේවයකින් හොයාගන්න වෙනවා. ඔව් ඒක තමයි. ඒකට සින්දු කරෙත් නැහැ ලංකාවෙත් නැහැ. ඒකට ගොඩක් කට්ටිය දීලා තිබ්බා සංදේශ අයිටම් මියුසික් වීඩියෝ එකේ. ගොඩක් කට්ටිය අවල් තිබ්බා මෙයාද 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 කියලා මේ අන්තිමේදී මාව ඉතින් තෝරගත්තා. ඉතින් අන්තිමේදී ජීවන සහකාරය විදිහට මාව තෝරගත්තා. අනේ අම්මේ ඉතින් නේ ඉතින් මොකද මොන හරි තිරනම් වාසනාවක් කෙනා කොහොම හරි වෙනවා කියන්නේ නේද? ඉතින් ඒක තමයි අපිට කියන්නේ. ඉතින් වාසනාව තියෙන කෙනාට අනිවාර්යයෙන්ම දේවල් ලැබෙනවා. හැබැයි මේ වෙලාවේ ෆෝන් පැත්තකින් තියන්න අන්තර්ජාලයෙන් සපෝට් එක ලබා ගන්න බෑ මේ ප්‍රශ්නේදී. මේ ප්‍රශ්නයට උත්තරේ ලබා දුන්නොත් ඉතින් හරියටම අපි දෙනවා අපි නෙවෙයි සතීෂ් ජුරිරි දෙනවා රුපියල් 75,000ක තෑගි වවුචරයක්. මෙන්න මේ ප්‍රශ්නය හොඳට අහගන්න කලබල වෙන්නේ නැතුව උත්තර දෙන්න. අතර මම දන්නේ නැහැ උත්තරේ. හරි. 2023 මේ වසර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතය සඳහා සම්මානය දිනාගත් චිත්‍රපටය සහ එම ගීතය කුමක්? ගීතය නම නාචු නාචු. රාම් නාචු නාචු. ආරාර. රාම් චරන්ගේ. රාම් චරන් නාචු නාචු. සින්දුව. ආරාර. ආර ආර. අන්න නන. ඒ. දැන් මොකද කරන්නේ? ඒක බලලා දැනජයක. දැන් මේ උත්තර හරි. ඒක හැබැයි උත්තරේ සම්පූර්ණ කරේ දෙදෙනෙක් එකතු වෙලා. ඒ දෙදෙනා කවුද කියලා මට කියන නිෂ්පාදක කණ්ඩායම සංකයි සිහා. නිලයි. හැබැයි RR කියලා මූවි එක කියලා ඉස්සලම කිව්ව කවුද? ඒක ශේහානි නේ. ශේහානිත් කිව්වනේ RR. ශේහානි කියනවා මට ඇහුණා. ඔව්. අපි තුන් දෙනාටම ආරාධනා. මෑත් කියලා තුන් දෙනාම කියලා. ශේහානි. අපි තුන් දෙනා කිව්වේ නෑනේ. අපි අයිඩියා එකක් දුන්නා. කොළ තුන පුඩු දාලා අපි තුන් දෙනා තුනක් මෙතන. දැන් මෙන්න මේකයි. තරග කොන්දේසියට අනුව එහෙම දෙදෙනෙක් හරි උත්තරේ ලබා දුන්නොත් ඒ දෙදෙනාට හෝ තිදෙනාට විතරක් අවස්ථාවක් තියෙනවා ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ දීලා මේ 75,000 ඉනි කරගන්න. ශෙහානි, ලිලාන් සහ සංකට ලැබෙන තීරණාත්මක ප්‍රශ්නය මෙන්න මේකයි. අපි යන්නේ දැන් හොලිවුඩ් වලින් බොලිවුඩ් වලට. ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ මේ දක්වා හොඳම නළුවා ලෙස වැඩිම වාර ගණනක් සම්මාන ලැබූ නළුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනා කවුද? ෂාරුක් ඛාන් සහ අමිතාබ් බච්චන්. ෂාරුක් ඛාන් සහ අමිතාබ් බච්චන් කියලා සංක දිනෙත් උත්තරයක්. උත්තර ස්ථිර කරන්නද? අවසාන උත්තරේ හැටියට? අනිත් පැයට පුළුවන් අරගලට උදව් කරන්න. ඊට පස්සේ 75,000 බෙදා ගන්න විදිය මේකල කතා කරගන්න. මංගල ෂාරුක් ඛාන් සහ අමිර් ඛාන් නගේ හම්බෙලා. අමිතාබ් බච්චන් තමයි. නෑ බොලිවුඩ් නේ. ෂාරුක් ඛාන් ෂාරුක් ඛාන් අනිවාර්යයෙන්ම ඉන්නවා. ෂාරුක් ඛාන් සහ අමිතාබ් බච්චන් කියලා කියන නිලන්නේ මොකද්ද කියන්නේ? මේ දෙක තමයි. වත් කියන්නේ දෙක. ෂෙහානි වාට රිස්ක් එකක් තියෙනවා. නෑ නළුවන්නේ. මම කියන්න ඕනද මම?
Shahrukh Khan in top. Mana hidup na Amitabh Bachchan tu main gear. Right. Thank you. Ispa ada kandai mata kian na uttre. Kau tu? Salman Khan. Ah. Apa dia ilang awas tak agak tiang dulu. Tatkah sama itu ini. Never. Apa meh makanan tu pulua? Meh makanan. Apa Islam uttre lepas tu ni sangka sah nilaan ni. Eken ekka uttre ak hari. Shahrukh itu hari. Hari. Shahrukh hari. Shahrukh hari. Saman, then orang tanah ge, nawata tuh denda lagi, didenek utte bedenya. Salman Khan macam tu. Nenek, then ekor utter ya khari, Shahrukh ka. Anit kana aku udah kira Nilan ho. Ranbir ka, Ranbir Singh. Film fair kan? Peren. Film fair. Me tarik ada sehari itu tarik ada pulu anda? Pulu. Ah sehari itu bad. Ah sehari itu pulu ayat Shahrukh Khan kira kira ni? Hari. Hari. Wah kaya ni Ranbir. Ranbir. Ranbir itu Ranbir. Ranbir. V. Oh, V. Ranbir Singh. Ranbir Singh. Nanti. Itu nak. Anda sehari ni guntur ya Dunna. Sangka. Salman Khan. Salman Khan kira Nilan guntur ya Dina. Sangka. Wagi guntur ya Tiru Nakai. Film. Film fakta ni 90s orang ini dalam wagi enak kan ni. Amerikan itu hambun naya macam. Ia tak kalim mungkin dah. Amerikan kan ni wedi film, old salt apa kan ni mai. Oh yang balat. Ranbir Singh kela, Shahani kela tienno, Salman Khan kela, Nilan kela tienno. Sangka wajib utre dene puluan deh. Nalu ane itu. Shahrukh Khan sahata mai nalu utamai wedi me baragan nak. Hrithik Roshan. Wag utara dekat dulu nanti, mau itu rezeki wara kan? Nae, wag kian pulu, nae pulu, wara naskar pulu. Hrithik Roshan, mana itu? Wara naskar pulu, awasan utara apa itu? Apa wara kan? Nae, muka tu wag kian hari utara, awasan kian utara. Dekat mesti agam itu. Baik, dekat mesti buat tu wara tu agam ini. Nae, mana lagi? Ranbir Singh. Ranbir Singh kila, tapi ya agi awasan utara. Salman ini Shahrukh Khan lagi. Wag awasan utara. Sanjay Dutt. Ane dengar ke utara dekat api istirahat kerana awasan utara hari itu. Dia makin doh ni mak kerja. Kau mana game nalu dikit? Ikut dekat. Dengar gua tapper dah ke tu dekat mana tangguh agak awas sama gilir no. Ranbir Kapoor. Ekai. Ekai. Akshay. Akshay. Akshay Kumar. Utara ke yang unada? Utara ke yang unne? Api dina nam tu nak? Nam tu nak dina? E tu neng? Hari mana ikut nama kian de? Api dina nama. Itu kau dapat. Puluan. Tom dan ada open mic kita. Paling ni nama? Kamala Hassan. Kamala, Kamala. Dilip Kumar. Ek Hollywood, ek Hollywood. Kamala Hassan, Hollywood. Hari utar tu neng ikai ni. Ah, hari hari. Dharmendra. Dharm. Devani kamu ada utar? Salman Khan, Dilip Kumar. Dilip Kumar. Sorry, Salman Khan. Kamala Hassan, Dharmendra, Dilip Kumar. 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 Shahrukh Khan Samagi. Dilip Kumar. Sankha Dinet Keeno Dilip Kumar Keela? Kamala Hassan. Kamala Hassan Keela Keeno Hilan? Shehan? Dilip Kumar Tamaydi. Dilip Kumar. Dilip Kumar. Dilip Tamaydi. Dilip Kumar kira kena me denna, me Rupa Ramu inna denna, kena Dilip Kumar kira. Dilip tawa ini ada arah kena denna. Oh. Apa dia tawa pasti agaknya anda berapa? Pagi anak pun meke nata rekerla me itu na ibarat kalau dah. Nee, kalau selama kita buat kira denna dah. Makanya nato meke denna pa, nato meke orang kan ambil le. Apa yang itu? Uttare o denna mahari. Itu kota. Itu kota. Ina kota Dilip Kumar. Hari, ini anggun, hari, deng, gua dengar katanya tu pasti. Hari, gua dengar katanya deng, gua dengar beda kan depan mereka. Kiri mata awak, me sama ane me dengar di dalam katanya. Eger hari utara, hari utara tu nak dengar apa? Eh tu neno ber, hari utara. Deng, kita kalau muda. Pasal mana? Kiri mata awak, tapi kita begini, wedi mata awak ni deng me dengar wedi mata awak dengar tiennah. Dengar mereka macam apa? Dengar mereka macam apa? Dengar tiennah. Eger ane tu mai apa yang agen ane? Utara tu nak mampu dengar apa? Haya, hat. Atta. 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 Atta.
hari ini sa api utre kini wa dimantet api arah dana kerana kami gitu ya gana kerana itu dari itu kan jangan jadi kanak tipenan penting kia pun datang ya gitu ya apa people jam sang kita kan dah bersama. Kiyambu latave natana olinda latave hadata mulavi dapane vetune mamane anagasina paane tanga kiyana katave rahata mulavi kadang vetune mamane kamak nesapai obe dakuma pavadan nari latave matana Kiyambu latave natana olinda latave hadata mulavi dapane vetune mamane Mama pemadira mati mat bi gya sindagi banduna biduna apu ekuni kudeuna me mata opoma opina bawa sulaka pawa Tapani vetune mamane anagasina paatanga kiyana katave rahata mulavi kadang vetune mamane kamak nesapai obe dakuma pavadan nari latave matana kiyambu latave natana olinda latave hadata mulavi Kapani vetune mamane Api denawa tayagi hammotama vesa dawassala eliyata enakota meka aniwaryen karanne tikshana naththan temei awalaka eka thina wada dena paata kudayak wada dena e wagema kumarika wetin denawa ara kiyapu shampoo jaathi okkoma thiyenawa api sanketamat lesa denawa api hammotama denawa me tayagga e wagema viva laba denawa api hammotama sanketamat lesa wa meka bonna ganna e wagema forever wetin laba denawa ogula lassana inda hamadamat shehani Alasan di Indonesia itu ada sudu ini pak, apit pain neti beju apa? Hebei, ada dawas sih tienn lokomotif denda ya balapurut tu ini, ya teri apit matakan nasi ayam itu, yang Paul Pitting hilal shopping kerana watam tiara sahen, dina agan pulang, dina agan itu, tarang kerana denda hamutu watam dina Oktober masa tis sekurin dah dakwa, bagaim Viva ekak bonna, gatot sih tera prabodhi laba agan pulang. Tahun nanti ada glow collagen bond, tamangge samagena hitan, waya setiannya ikan awat tan apit beh, abe apit try keramu apit ham lasten diti agan de glow collagen pahicikalla. Diana biscuit kerana apit rata idea kau tu tihe kerana wadah beri permainan ya, langka we wiswasih dina agat tu ayatnya kerite biscuit teka kalam teh bond nama tak keran depa, itu nengi hati Kumarika shampoo tina gala nala lasten tinde, hamu lasten titi otting apit hamu otma adre kerana lasten netat apit hamu otma adre, apit
ජයග්‍රහණය ලබා ගන්නේ කවුද කියලා කියන්නටයි මේ සූදානම. සතීෂ් ජුවලරි හිතේ තියෙන දේ පළදින්න සතීෂ් ජුවලරි වෙත යන්න රන් ලොව රන් කිරුල දරූ ඔබේ සිහින රන් නිමවම විශ්වාසනීය ලෙස නිෂ්පාදකයාගෙන් අතිම්ම ලබා ගන්න ඕන නම් අංක 871 බ්ලූ මෙන්ඩර් පාර කොළඹ 15ට යන්න හිතේ තියෙන දේ පළදින්න සතීෂ් ජුවලරි වෙත යන්න. Shehani Kahandawala saha Sanka Dinit isarata enna Grand finale ekak avasana maha tarage kohoma thiyunuka tarageyak karata kara ewillla 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 avasare di eka uttareken eka ilakkamakin 75000 jayagrahanaya karanne kawuda Shehani oba hitanne සංකයිය හරි කොහොමද බාන හිතේ තියෙන දේමයි ඒගොල්ලෝ කියන්නේ නේද හිතට අවංකව දෙන්න එක නිසා ඔදෙන මේක බෙදා ගන්න හැබැයි බෙදා ගන්නේ ඔයගොල්ලෝ කැමැත්ත මත අපි නම් කැමති ජයග්‍රාහකයාට දෙන්න ෆිල්ම් ෆෙයා සම්මාන උරලේ දා මෙදා තුර දිලීප් කුමාර් සහ ෂාරුක් ඛාන් හත් වතාවක් නෙවෙයි අට වතාවක් ජයග්‍රහණය කරලා තියෙන නිසා සංක වාර තමයි තෑග්ග හම් වෙන්නේ මේ මේක මට කාර් එක අරගෙන යන්න බෑ මගේ කාර් එක නම් ඉඳ තියෙනවා හොඳයි බොහොම ස්තුතියි අද දවසේ එකතු වෙච්ච හැම දෙනාටම ටග්ගල මැසේජ් එකක් දාන්නේ තික්ෂණට හදිසි ගමනක් තියෙනවා මේ රෑ යන්න 9ට කලින් වහන්න වහනවා කියන දෙයක් අරින්න දන්නෙත් නෑ යන්නේ එඳ වෙලාව බලබල හිටියේ අපි තික්ෂණ ඔක්කොම බව යවනවා අපිට එකතු වෙච්ච බොහොම ආදරණීය කලාකරුවන් සියලු දෙනාටම ස්තුතියි නිලාන් වාගේ අනාගත කටයුතු සාර්ථක වෙන්න සංජානා වා හැකි ඉක්මනට ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න කියලා වාටත් අපි බොහොම ස්තුතියි ඒකට ඒ වගේම තීක්ෂණ අනුරාධ ඉස්සර දැන් ඒගොල්ලෝ තීක්ෂණ සහ අනුරාධා ඒ දෙන්නගේ අනුරුද්ධිකා හැබැයි අපි කියන්නේ අනුරාධා අපි හැමෝම ආදරය කරන පවුලක් පවුලට ආදරය කරන සැමියෙක් ප්‍රාර්ථනා කරනවා තුන්වෙනි දරුවා ලබන්න තරම් ඔබ ධනවත් වෙන්න කියලා සංක බොහොම ජයග්‍රාහී දවසක් අද 75000 ගොන්න තියෙනවා අද තමයි මයිදන්නේ වයිෆ් මයිදන්නේ ෆස්ට් ටයිම් චැට් ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා සන්තෝෂන දවස තමයි පළවෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ් හම්බෙච්ච ජීවිතේ අනිවාර්ය එයාම තමයි කසාද බඳින්නේ අපි කියමු ටීනා ටීනා ටීනාට දෙන්න ගිහිල්ලා තෑගි තියෙනවා 75000ක රත්තරන් අනාගත සුබ ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහක එහෙනම් අපි සමගනීමටයි සෝදානම ලබන සතියේදී සෙනසුරාදා රාත්‍රී 7 වෙද්දී අපිත් එක්ක එකතු වෙන්න සංජීව ස්තුතිය ලස්සන්ටම අවසන්සුවාට Pearl Jam සංගීත කණ්ඩායමට බොහොම ස්තුතියි අපේ අලුත් සංගීත කණ්ඩායමක් අපි බොහොම ආදරෙන් පිළිගන්නවා ඒ වගේම මියුසිෂන්ස් ගැන පොඩ්ඩක් කතා කරමු මියුසිෂන්ස් ගැන අපේ සින්දු වලට ඔයගොල්ලෝ අද හොඳට බැක් කරා Thank you very much අපි බොඩිසප් මේ අපුඩියක් ගමු ශරණිකව ශනිකව ලබා දෙන්න ඕනේ හැමදේම ඒගොල්ලෝ ලබා දුන්නා මේ රෑ ලස්සන උනේ මේ හැමදෙනාගේම දායකත්වයෙන් එහෙනම් අපි සමු ගන්නවා ලෙනලා එක්ක අපේ නැවතත් හමු වෙනවා ලබන සතියේදී ඉතින් කොහොමද එක්ක Kata kiri beti gya, numpa langgat te hita di gya. Mana bentu nuru sara, sura loba matia. Langgat te beti hita da bagia. Elena, numpa ti saru le me di lena, di kubar le di ge hatama, numpa benda majabu. Elena, numpa ti saru le me di lena, di kubar le di ge hatama, Nupametta majabuna na 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 na
දැන් ගස්මත් උඹයි හදමා ඔය සංකල කිතර රැඟුම් මෙන් මහදාලු උනා තමා නුඹ බැල්මක් වැටෙන දුරා වරු ගන්න බලන් ඉදීමා ඉන්න ආසයි මං හිනක අවදි නොවෙන එළි වෙන තුරා ඒ දැනෙන ගිත සනගාලන නුඹ මුවෙසිනා එන්න මි නුඹ ගාගමි කරකාර මෙ හදනු මේ තමා ඒ දැනෙන ගිත සනගාලන නුඹ මුවෙසිනා එන්න මි නුඹ ගාගමි කරකාර මෙ හදනු මේ තමා එල්ලෙන නුඹ තිසරු ලැබේ දිලෙන දි කුමාරල දිගේ හදමා නුඹ වෙතම යාබුණා එල්ලෙන නුඹ තිසරු ලැබේ දිලෙන දි කුමාරල දිගේ හදමා නුඹ වෙතම යාබුණා මෙතක කිත් පෑනුරා ගත කිලි බැටි ගියා නුඹ ළඟට ළඟට හිත ඇදි ගියා මන බැඳුනු රුසරා සුර ලොව මාතියා ලඟ දෙවටි දෙවටි හිත දමා ගියා එල්ලෙන නුඹ තිසරු ලැබේ දිලෙන දි කුමාරල දිගේ හදමා නුඹ වෙතම යාබුණා එල්ලෙන නුඹ තිසරු ලැබේ දිලෙන දි කුමාරල දිගේ